වෙනවා. අපි මේ විෂයන් තුනට අමතරව වෙනත් විෂයන් කරලා තිබුණා. ඒ කියන්නේ මේ විෂයන් තුන නොමැතිව මේ විෂය නොමැතිව ඒ කියන්නේ අපි කෙනෙක් ව්‍යාපාර අධ්‍යයනයේ විෂය අතහැරලා වෙනත් විෂයක් තෝරාගෙන තිබුණා. ඔය ආර්ථික විද්‍යාව අතහැරලා වෙනත් විෂයක් තෝරාගෙන තිබුණත් ඔයාලට විශ්වවිද්‍යාලයේදී තෝරාගත හැකි පාඨමාලාවල යම්කිසි සීමා වීමක් ලිමිටේෂන් එකක් සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් කොහොමත් ඔයාලා account එක තෝරගන්නවා. නමුත් අනිත් විෂයන් දෙක මම සජෙස්ට් කරන්නේ මම යෝජනා කරන්නේ අනිවාර්යයෙන්ම ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය කියන එක තමයි හොඳ. ඒ තුලින් තමයි ඔයාලට සඩ් ස්කෝර් එකේ වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වීමත් ඒ වගේම විෂය පාඨමාලාවන් තෝරා ගැනීමේදී උසස් අධ්‍යාපනය නැත්නම් අපි කියන්නේ යුනිවර්සිටි ලෙවල් එකේදී ඒ වාසිය ලැබෙන්නත් ඔයාලට මේ හරහා. එතකොට දැන් ඔයාලගේ මම හිතන්නේ අද රිසල්ට් එනවා කියලා සමහරක් කියලා තිබුණා. නමුත් ඒක බොරුවක් කියලා කිව්වා නේද? තාම රිසල්ට් නිකුත් වෙලා නැහැ නේ. ඔයාලට ආරංචියක් ආවද අද එනවා කියලා කලින් හිමකට? කවුරු හරි කිව්වද? සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආරංචියක් එහෙම ආවද? අද ලැබෙනවා කියලා. නමුත් එහෙම ප්‍රචාරයක් ගිහිල්ලා තිබුණා. නමුත් එහෙම වෙන්නේ නැහැ තාම. මම හිතන්නේ මේ මාසෙක කො අන්තිම වෙයි. තලබර මාස වෙයිනේ. හරි. දැන් අපි අද මේ කතා කරන්නේ ගිනුම්කරණය කියන විෂය. මේ ගිනුම්කරණය කියන විෂය ගත්තහම අපි සම්මතයේ නැත්නම් අපේ මේ විෂය මාලාව තුළ අපි ලංකාවේ ඉගෙන ගන්නකොට අපි මේක ඉගෙන ගන්නේ අපිට කොයි රටකින් ලැබුණු විෂය මාලාවක් විදිහටද? මේක ලංකාවේ අතීතයේ ඉඳලා තිබ්බද? ඔයාලගේ අදහස මොකක්ද මේ පිළිබඳව? මේ විෂය මාලාව නැත්නම් මේ ගිනුම්කරණය කියන විෂය අතීතයේ සිට ලංකාවේ පැවතිය විෂයක්. අතීතයේ ඉඳලා ලංකාවේ පැවතුණාද මේ විෂය? ඔයාලා මොකද කියන්නේ? ඔයාලගේ අදහස මොකක්ද මේ පිළිබඳව? ලංකාවේ තිබුණ විෂයක්ද? අතීත කාලයේ ඉඳලා අපි මානව ඉතිහාසය ගත්තහම මිනිසා පරිණාමය වෙමින් එනවා. එහෙමනේ අපි විද්‍යාව ඉගෙන ගන්නනේ. වල සාමාන්‍ය පෙළට ඉගෙනගෙන තියලා මිනිසා පරිණාමය වෙමින් එන්නේ. එතකොට මේ පරිණාමය වෙමින් එන මිනිසා තුල මේ විෂය ධාරාව අතීතයේ සිට තිබ්බද අපිලා? දැන් සමහර විෂයන් ගත්තහම ගොඩාක් අතීතයේ ඉඳලා තිබිලා තියෙනවානේ. දැන් අපි ගත්තහම යුද ශිල්ප ක්‍රම, දඩයම් වලදී පාවිච්චි කරන ක්‍රම, ඒ වගේ දේවල් අතීතයේ ඉඳලා තිබිලා තියෙනවානේ. නමුත් මේ ගිනුම්කරණය කියන විෂයත් එහෙම අතීතයේ සිට තිබුණු විෂය මාලාවක්ද? ඔයාලා මොකද ඒ ගැන හිතන්නේ? හෝ නැවත මේක වර්තමානයේදී නැත්නම් මේ මෑත අතීතයේදී ආපු දෙයක්. මොකද ඔයාලගේ අදහසේ පිළිබඳව අපි විවෘතව කතා කරමු මේ පිළිබඳව. මොකද ඔයාලට හොඳ දැනුමක් ලබා ගන්නත් ඕන. මේ විෂය ඔයාලට ප්‍රියචනක විෂයක් වෙන්න ඕනේ. අනිත් එක තමයි මේ විෂය තමයි ඔයාලගේ වාණිජ පාඨමාලාවේ තියෙන ප්‍රධානම කියන්නේ වැඩිපුර බර තියෙන විෂය. දැන් ගිනුම්කරණය කියන විෂය කියන්නේ ගිනුම්කරණය නැතුව අපිට කොමස් කියන පාඨමාලාව හදාරලා වැඩක් නැහැ. දැන් ඔය දෙන්න ඕ ලෙවල් වල කොමස් කරලා තියෙනවා. ඕ ලෙවල් වල තියෙනව නේද ගිනුම්කරණය සහ ව්‍යාපාර අධ්‍යයනය කියලා විෂය. ඒ විෂය ඉගෙනගෙන තියෙනවද ඔය දෙන්නම? ඔව් සර්. නිමේෂ් ගිනගෙන තියෙනවද? නෑ. නිමේෂ් දර්ශන මාතලේ කියන්නේ අපේ සම්රසිංහ බණ්ඩාර මහත්තයාගේ පුතාද මේ? ඔව් සර්. හරි හරි හරි. නවෝදය. ඔයා මීගමුවේ එතකොට නේද? ඉස්කෝලේ කොහෙද පුතා? කොනුමුල්ල. ඒ කියන්නේ මීගමුව ටවුන් එකේ හිටුවද ස්කූල් එක තියන්නේ? නෑ සර්, ටිකක් මේ. ඒ කියන්නේ කොච්චි කඩේ පැත්තට වෙන්න?
ගිනුම් කරන විෂය ගොඩාක් අතීතයේ ඉඳලා තිබුණ විෂයක්ද? දැන් ඔයාලා ඕ ලෙවල් වලට කොමර්ස් ඉගෙන ගත්තා නම් ගිනුම් කරනේ පියා පිළිබඳව ඉගෙනගෙන තිබේද? කවුද ගිනුම් කරනේ පියා කියලා ඉගෙනගෙන තියෙනවා? අහලා තියෙනවද? Father of accounting. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තා විද්‍යා විෂයන් වල ඉන්නවා විවිධ නිර්මාතෘවරුනේ, ඒ විෂය හඳුන්වා දීපු අය ඉන්නවා. ගත්තහම අයිසෙක් නිව්ටන්, ඒ වගේ විෂය. දැන් ගණිතය කියන විෂය ගත්තහම අපිට දැක ගන්න පුළුවන් විශේෂ පුද්ගලයන් ඉන්නවා. කවුද? පයිතගරස් කියන පුද්ගලයා ඉන්නවානේ. නැත්තම් පයිතගරස් කියන ගණිතඥයා ඉන්නවා ගණිතය කියන විෂය තුළ විශේෂයෙන්නේ. ඒ විද්‍යාවෙදින් ඉන්නවා නිව්ටන් කියන පුද්ගලයා ඉන්නවා. ප්‍රෙමින් කියන පුද්ගලයා ඉන්නවා. අහලා තියෙනව නේද? न्यूटन गे नियम तुना तेना प्रेमीन गे नियम अंत विद्यावेदी पावच करना मोटर सह डो पिली बांधव हेमदेव गिनाकोट मे गिनम करने के विषय कोई कल आरंभ खाऊद मे के पिया खाऊद मे के आरंभ कर वालट मम दीरा तीन उठके मुलिम पड़ी हिंदी तीरा तीन मुखक्त मेक के එතර මේ විෂය ආරම්භ වෙන්නේ ඉතාලියෙන්. ඔතන ඔයාලා බලයි මේක ඉතාලියෙන් ආරම්භ වෙන්නේ. කියන්නේ ලංකාවේ මේ විෂය තිබුණේ නැද්ද? ඇයි එහෙනම් අපි ඉගෙන ගන්න? අපි ලිඛිතව භාවිතා කරනවා මේ විෂය ආරම්භ වුණේ ඉතාලියෙන් කියලා. ලිඛිතව අපි පිළිගන්නවා සහ ලිඛිතව පොත්පත්වල සඳහන් වෙනවා මෙම විෂය මාලාව ආරම්භ වුණේ නැත්තම් මෙහි ආරම්භය හඳුන්වාදීම සිද්ධ වුණේ ඉතාලියෙන් කියලා. සහ පුජ්‍යලය වශයෙන් අපි හඳුනා ගන්නවා ලූකා ෆැසියෝලි කියන පුජ්‍යලයව. නමුත් මේ විෂය ධාරාව මීට පෙර, ඒ කියන්නේ ඉතාලියෙන් හඳුන්වාදීමට පෙර, මෙම විෂය මාලාව ලංකාවේ පැවතියා. අපිට ඒ පිළිබඳව සාක්ෂි තියෙනවා. ඒ පිළිබඳව නියමිත සාධක ඇත්තටම තියෙනවා. අපි සතුව තියෙනවා. නමුත් අන්තර්ජාතික වශයෙන් ගිනුම් කරන ආයතන කැමති නැහැ පිළිගන්න මේක ලංකාවෙන් පැවතුනා. ඒ වගේ යම් යම් ගැටලුත් තියෙනවා. ඇත්තටම ගත්තහම ලෝකයේ ගොඩාක් දේවල් අපේ රටෙන් ආරම්භ වෙලා තියෙනවා. නමුත් වර්තමානයේ දන්නේ නැහැ මේක ලංකාවෙන් ආරම්භ වුණා කියලා. එහෙම තත්වයක් තමයි තියෙන්නේ. දැන් අපි ගත්තාම ඔයාලා දන්නවා වාහන තියෙනවානේ, කාර්. ඒ වගේම අලුතෙන් එන මොටර්සයිකල් වල තියෙනවා මේ බ්‍රේක් සිස්ටම් එකක්, ඩිස් බ්‍රේක් කියලා. ඔයාලා අහලා තියෙනවනේ. ඒක ඇත්තරම ආරම්භ කරලා තියෙන්නේ ලංකාවේ. නමුත් කවුරුත් දන්නේ නැහැ ඩිස් බ්‍රේක් එක ලංකාවේ හදපුවා කියලා. ඒ වගේ තත්වයන් තමයි ලෝකේ තියෙන්නේ. ඒ වගේම මේ ගිනුම් කරන්නේ කියන විෂයත් ලංකාවේ පැවති බවට ලිඛිත සාක්ෂි අවශ්‍ය තරම් තියෙනවා. අපි දැන් මුලින්ම බලමු මොකක්ද මේ ගිනුම් කරණය කියන්නේ කියලා. එතකොට මේ ගිනුම් කරණය කියන්නේ මොකක්ද ඇත්තටම? මේක අපි හඳුනාගන්නේ කොහොමද? මොකක්ද? දැන් කෙනෙක් අහනවා, දැන් ඔයාලා උසස් පෙළ සඳහා ගිනුම් කරණය තෝරාගෙන තියෙනකොට ඔයාලා දැන් උසස් පෙළ ගිනුම් කරණය තෝරාගත්තා කියලා කියපුවම ඔයාලගේ ගෙවල් වල ඉන්න අංගිලා මල්ලිලා අම්මලා තාත්තලා නෑදෑ යොහන්න පුළුවන්. ආ පුතා ඔයා ගිනුම් කරන්නේ තෝරාගත්තා නේද? ඔයා ඒ ලෙවල් කරන්නේ කවුන්ටින් නේද? එහෙමනේ අහන්න. ගිනුම් කරන්නේ කියලා කියන්නෙත් නෑ. මොකක්ද කියන්නේ? ඔයා ඒ ලෙවල් කරන්නේ කවුන්ටින් නේද? කොමර්ස් නේද? අපි වාණිජ්‍ය විෂය කියලා සිංහලෙන් අපි පාවිච්චි කරන්නේ නෑ අතට. අපි කියන්නේ කවුන්ටින්. නැත්තම් කොමර්ස් කියන කොමර්ස් ෆීල්ඩ් කියලා කියන්නේ. එහෙම නේද කියන්නේ? වාණිජ්‍ය විෂය කියලා කියන්නේ නෑ අපි කියන්නේ කොමර්ස් ෆීල්ඩ් එකේ ඉන්නේ අපි. කොමර්ස් කරන්නේ, ආර්ට් කරන්නේ, මැත්ස් කරන්නේ. එහෙමනේ කියන්නේ නේ.
ඇතරම අපි අර ඒ වචන පා වචන මාලාවට හුරු වෙලා සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්තට ඉංග්‍රීසි වචන මාලාවකට හුරු වෙලා ඔව්ද නැද්ද ඔයාලා වැඩිපුර පාවිච්චි කරන්න ඉදිරියදා ඉංග්‍රීසි වචන ටිකක්ද සිංහල වචන ටිකක් වැඩිපුර නවෝදයා මොකද කියන්නේ වැඩිපුර පාවිච්චි කරන සිංහල වචනද ඉංග්‍රීසි වචනද ඉදිරියදා වැඩිපුර ඔයාලා භාවිතා කරන්න ඉදිරියදා ක්‍රියාවලිය තුළ ඉදිරියදා ජීවිතයේදී වැඩිපුර ඔයාලා පාවිච්චි කරන්න ඉංග්‍රීසි වචනද සිංහල වචනද सिंहल वचन अभी बहुतर पिगण सिंहल वचन पावच अभी नोदनुवात्म अभी इंग्लिश वचन सह विनाषावलतीन वचन पावच विनाषावलतीन वचन पावच नोदनुवात्ट काल हम कि ऐसक्रीम हम कहीं ऐसक्रीम के सिंगल वचन आखल ऐसक्रीम के वचने सिंगल पावच कर पावच कर पावच कर बेरी तर मेवा सिंगल अमार परगणक विषय कंप्यूटर साइंस तीन वचन पावच कर सिंगल हरी अमार कंप्यूटर साइंस सिंगल वचन पावच कर दिव लुक्ना प्रश्न पुलवा मे अकाउंटिंग के विषय गिनुम करने के विषय अभी बहुत मगे ट्यूटेक मम निर्माण दिनो मम दालतीन हेम वचन वाले इंग्लिश टर्म दालतीन इंग्लिश तेरम दालतीन हेतु वाले विषय अभी उगा නමුත් කැම්පස් එකට ගිහාම ඔයාලට පොත්පත් නැහැ සිංහලෙන්. ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍ය පොත්පත්. අන්තර්ජාතික වශයෙන් ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍ය පොත්පත්. ඔයාලා මේ විෂය ධාරාව තෝරාගෙන කැම්පස් ගියාම ඔයාලා ඩිග්‍රිය විතරක් කරන්න නෙමෙයි යන්නේ. ඔයාලා අනිවාර්යෙන් චාටර්ඩ් AAT සීමා සීම් AACA ඒ වගේ විවිධ පාඨමාලාවන් වලට යොමු වෙනවා. වෘත්තීයමය වශයෙන් ඒ වෘත්තීය පාඨමාලාවන් වලට ඔයාලා යොමු වෙනකොට මොකද මම මේ පාඨමාලාවන් උගන්වන නිසා මම ඒව ඉන්න නිසා මම කියන්නේ ඒව නැහැ එක්සෑම්ස් සිංහල මාධ්‍යයෙන් තිබ්බත් තියෙන පළවෙනි අධ්‍යයන හෝ දෙවෙනි අධ්‍යයන පමණයි උපරිම තියෙන්නේ වරලත් ජනක අධිකරණයේ පළවෙනි පාඨමාලා දෙක විතරයි සිංහලෙන් තියෙන්නේ ඒත් ඉංග්‍රීසි වලින් වෙනම පේපර් එකක් තියෙනවා ඒ නිසා ඒ වචන ටික දැනගන්න එකත් ඔයාලට හරි වටිනවා මොකද මේ පාවිච්චි වෙන වචන කියන එක දැන ගැනීමත් ගොඩාක් වැදගත් වෙනවා ඔයාලට. ඒ නිසා තමයි මම මේ නිබන්ධනයේට ප්‍රධාන වචන ටික ඇත්තටම ඉංග්‍රීසි වලින් දීලා තියෙන්නේ. දැන් අපි බලමු මුලින්ම මේ ගිනුම් කරණය කියන්නේ මොකක්ද? කුමක්ද? ගිනුම් කරණය anu කුමක්ද? දැන් ගොඩාක් ළමයි කියනවා ගිනුම් කරණය anu කුමක්? කියපුවා මම ගොඩාක් අය හිතන්නේ මේ ගණදෙනු වාර්තා කිරීමක්. ගණදෙනු ගිනුම්ගත කිරීමක්. ගණදෙනු वार्ता किरी में क्रिया वलिया उन्नो ये वागे विविध निर्वचन यानी द्रिपात करनो नमुत अपिता अवश्य वेन्नी पहेदिली निर्वचन या पहेदिली निर्वचन या अपिता अवश्य वेन्ना गिनुम करने यानो कुमाक्त कियने का अपी इटा खालीन बालमो नेंग अपे में तीनों ट्यूट टेके अपी वाला दीरा तीनों निबंधने तीनों अपी में निबंधने टियामो पोंटा මම ස්ක්‍රීන් එකටම ගන්න නිබන්ධනය. ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට නේද? ඔයාලා ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් පැහැදිලිව කතා කරලා කියන්න. හරි? දැන් ඔයාලට පේනවා මේකේ මුලින්ම මම දාලා තියෙන මොකක්ද ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවද පැහැදිලි පුතා? ඔව් සර්. හරි. ටියුට් එකේ පේනවා. පැහැදිලිව පේනවා. දැන් මුලින්ම අපි දාලා තියෙනවා උසස් පෙළ ගිනුම් කරණය 2023. දැන් ඔයාලා විභාගයට වාඩි වෙන්නේ 2023 වර්ෂයේදී නේ. දැන් මුලින්ම දාලා තියෙනවා මේ බයෝ
මේ ලූකා ෆැසියෝලි කියන එක්කෙනාගේ ෆොටෝ එකක් දාලා තියෙනවා ෆාදර් ඔෆ් ඇකවුන්ටින් කියලා. දැකලා තියෙනවද මූණ මීට කලින්? නැහැ. හරි අපි බලමු මෙයා ගැන මොනවද කියලා තියෙන්නේ. ලූකා ෆැසියෝලි වල කියවන්නත් ඇති ටියුට් එක. 1446 හෝ 47 අපිට නිවැරදි කාලයක් හඳුනා ගන්න බෑ මේ අතීතයේ සමහර පුජ්‍යලයන් ඉපදීම පිළිබඳව මොකද ඒ කාලේ උපන් සහතික තිබ්බේ නැහැ හරියට නේද? දැන් නම් උපන් සහතික තියෙනවා අයිඩෙන්ටි තියෙනවා හොස්පිටල් එකෙන් වෙන වෙනම ලියුම් අදාළ තොරතුරු තියෙනවා ලිඛිත මාධ්‍ය. නමුත් මේ 1400 ගණන් වල දැනට අවුරුදු 550ක් 600කට විතර කාලයේ අතීතයේ ඒ වගේ දේවල් තිබුණේ නැහැ. අපි ගන්න යම් කිසි වර්ෂ වශයෙන් ඒ වගේ දේවල්. ඒ කාලෙදී මොකද මේ උතුරු ඉතාලියේ මේ ඉතාලිය කියන එකත් මේ වර්තමානයේ හරි ප්‍රබල මාතෘකාවක් වුණා මේ කොරෝනා රැල්ලත් එක්කලා. මොකද ඉතාලියට ගියා කොරෝනා ගොඩක් අය මැරුණා ඉතාලියේ නේද? උතුරු ඉතාලියේ දැන් ඔය මීගම ඉන්න කට්ටිය ගොඩක් දන්නව නේද ඉතාලිය පිළිබඳව? නවෝද්‍යා දන්නව නේද? නවෝද්‍යා දන්නවද පුංචි ඉතාලිය කොහෙද තියෙන්නේ කියලා? ඔව් පුංචි ඉතාලිය කොහෙද තියෙන්නේ? ලංකාවේ. නවෝද්‍යා දන්නවද පුංචි ඉතාලිය කොහෙද තියෙන්නේ කියලා ලංකාවේ? නෑ නෑ මීගමු ඉඳගෙන පුංචි ඉතාලිය කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැත්නම් නම් වැඩක් නෑ. පුංචි ඉතාලිය කොහෙද තියෙන්නේ වෙන්න අප්පුයි කියලා දන්නවද? අහලා තියෙනවද? ඔව්. පුංචි ඉතාලිය කියන්නේ ලංකාවේ කොහටද? වෙන්න අප්පුවට. ඇයි එහෙම කියන්නේ? වෙන්න අප්පුවේ හැම ගෙදරකම සී අපි ගෙවල් 100ක් ගත්තොත් 90%කට නැත්නම් 90%කිනුත් එහා වැඩි නිවාස ප්‍රමාණයක අනිවාර්යයෙන්ම අඩුම තරමින් එක පුජ්‍යලයෙක්වත් ඉතාලියේ ඉන්නවා. මොකද මම දන්නේ මම මේ ප්‍රදේශයේ පන්ති පවත්වනවා, මේ ප්‍රදේශයට යනවා එනවා වෙන්න පුරදේශයට. මම ඒ නිසා මම හොඳට දන්නවා මීගමුව සහ ඉතාලිය පිළිබඳව. හරි දැන් මෙතන කියන උතුරු ඉතාලියේ නේ උපත ලැබු ඔහු 1517 ජූනි 19 වන දින අපි මේකේ තියෙන විස්තර ටික විතරක් ගමු. එතකොට 1546 නැත්නම් 47 ඉපදෙලා 517 ජූනි මාසේ මියගිය 19 මියගිය කෙනෙක් බව කියලා අපි දන්නවා. කවුද මේ? ලූකා පැසියෝලි. එයා මොකද කරන්නේ? පිටු 615කින් යුත් ඔහුගේ ගණිතමය සංයුත්තය. දැන් ඇත්තටම මෙයා කවුද මේ ලූකා පැසියෝලි කියන්නේ මොන වගේ පුජ්‍යලයෙක්ද අපි ගත්තොත්? මෙයා කවුද මේ? විද්‍යාචාර්යෙක්ද? ගණිතාචාර්යෙක්ද? ගණකාධිකාරීවරයෙක්ද? එහෙමත් නැත්නම් වෙනම් පුජ්‍යලයෙක්ද? මෙයා ඇත්තටම ගණිතාචාර්යෙක්. ගණිතය පිළිබඳව හොඳ දැනුමක් තිබිච්ච කෙනෙක්. ඒ වගේම මෙයා අපි කියනවා අර චර්ච් වල ඉන්නව කවුද? ප්‍රීස්ට්ලා ඉන්නවනේ. අනේ ප්‍රීස්ට් කෙනෙක්. එතකොට මෙයා මොනවද මේ ලියලා තියෙන්නේ? ජාමතික සමානුපාතිකය සහ ඔය වගේ විස්තර පිළිබඳව යම් යම් ප්‍රකාශන පොත්පත් ලියපු කෙනෙක්. බොහෝ ගණකාධිවරුන් ඔහුගේ විශාලතම දායකත්වයේ ලෙස සලකන්නේ ඔහුගේ මොනවද මේ ද්විත්ව සටහන් කියන න්‍යාය හඳුන්වා දීම පිළිබඳව. ඇත්තටම අපි ගත්තාම දැන් අපි කතා කරන මේ විෂයමාලාව තුළ අපේ විෂයමාලාව තුළදී අපි කතා කරනවා මේ ගිණුම්කරණය කියන විෂය සම්බන්ධ. කියන විෂය සම්බන්ධයෙන් අපි කතා කරා. ගිනුම්කරණය කියන විෂය සම්බන්ධයෙන් ලූකා පැසියෝලි කියන පුජ්‍යලයා පිළිබඳ. එතකොට මේ ලූකා පැසියෝලි විශේෂයෙන් නමුත් අපි මෙයා හඳුන්වලා දීලා තියෙනවා මේ ද්විත්ව සටහන් කියන න්‍යාය. ද්විත්ව සටහන් න්‍යාය නැත්නම් අපි කියනවා ඩබල් එන්ට්‍රි තියරි. අපි ඉතින් මේක ඉගෙන ගන්නවා. ඇත්තම මේ ගිනුම්කරණය කියන විෂය තුළ තියෙන ප්‍රධානතම මූලිකාංගය තමයි මේ ද්විත්ව සටහන් න්‍යාය. ඒතකොට ගිනුම්කරණය කියන විෂයේ තියෙන ප්‍රධානතම
මූලිකාංගය නැත්තම් ප්‍රධානම දේ තමයි ditthasatahan න්‍යාය. ඒ කියන්නේ ditthasatahan න්‍යායෙන් තොරව ගිනුම් කරණයක් නොමැත. පැහැදිලිද මං කියන්නේ? එතකොට මේ ගිනුම් කරණයේදී ditthasatahan න්‍යාය කියන එක නැත්නම් ගිනුම් කරණය කියලා විශ්යක් අපිට හඳුනා ගන්න අමාරුයි. ඒකයි ලූකා ෆැසියෝලි කියන පුජ්‍යලයව අපි හඳුන්වන්නේ ගිනුම් කරණයේ පියා වශයෙන්. ඇයි අපි මෙයා ගිනුම් කරණයේ පියා කියලා කියන්නේ? මෙයා තමයි මේ න්‍යාය ලෝකෙට හඳුන්වලා දුන්නේ. ditthasatahan න්‍යාය කියන එක. එතකොට දැන් අපි ගන්නවා ගිනුම් කරණය යනු කුමක්ද? අපි බලමු ආයි ටියුට් එකට යමු. ටියුට් එකේ තියෙනවා ගිනුම් කරණය යනු කුමක්ද? මොකක්ද ගිනුම් කරණය කියන්නේ? අපි මුලින්ම යමු පළවෙනි කොටසට. දැන් මේ හැඳින්වා දීමක් තියෙනවා යම් කිසි දෙයක්. ඒක හීන් සැරේ වලට කියව ගන්න පුළුවන්. ගිනුම් කරණය යනු කුමක්ද? What is accounting? ගිනුම් කරණය යනු කුමක්ද? ගිනුම් කරණය යනු කවරේද කියලා අහන්නත් පුළුවන් කෙනෙකුට නේ. ගිනුම් කරණය පිළිබඳව ගණකාධිකාරීන්ට, විවිධ ලේඛකයන්ට, වෘත්තීය ගණකාධිකාරී මහාචාර්යවරුන්ට ඉදිරිපත් කර ඇති නිර්වචන කීපයක් දීලා තියෙනවා. එතකොට මේ ගිනුම් කරණය පිළිබඳව හඳුන්වා දීමක් කරන්න පුළුවන් පුජ්‍යලයෝ ඉන්නවා. ඒ තමයි යම් යම් ලේඛකයෝ ඉන්නවා, වෘත්තීය ගණකාධිකාරීන් ඉන්නවා. කවුද මේ වෘත්තීය ගණකාධිකාරීන් කියන්නේ? ඔයාලා එහෙමයි දැකලා තියෙනවද? වෘත්තීය ගණකාධිකාරී ප්‍රොෆෙෂනල් අකවුන්ටන්ට්ස්ලා දැකලා තියෙනවා. වෘත්තීය ගණකාධිකාරී, ඒ කියන්නේ එයාලා ව්‍යාපාරයක ගණකාධිකාරීවරයෙක් වශයෙන් වැඩ කරනවා. ව්‍යාපාරයක ගණකාධිකාරීවරයෙක් වශයෙන් වැඩ කරනවා නම් අපි යාට කියනවා වෘත්තීය ගණකාධිකාරීවරයෙක් කියලා. දැන් මම ඔයාලට මෙතන උගන්වනවා. එතකොට මම ගිනුම් කරන ගුරුවරයෙක්. දැන් ව්‍යාපාරයක ගණකාධිකාරීවරයෙක් වශයෙන් වැඩ කරනවා නම් එයාට අපි කියනවා වෘත්තීය ගණකාධිකාරීවරයෙක් කියලා. තේරුණාද? එතකොට ඒ ක්‍රියාවලිය අනුව එයාගේ මේවාගේ වෙනස් වෙනවා. ඒ වගේම ඒ වගේ විෂයන් පිළිබඳව පරතරට ගිය මහාචාර්යවරු ආචාර්යවරු ඉන්නවා. එතකොට මේ අය කියපු විවිධ නිර්වචන තියෙනවා. දැන් පළවෙනි නිර්වචනේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ගිනුම් කරන තොරතුරු. මේක දීලා තියෙන්නේ ඇමරිකානු ගිනුම් කරන සංගමය. ගිනුම් කරන තොරතුරු ප්‍රයෝජනයට ගනු ලබන පාර්ශ්වයන් දැනුවත් කිරීම, තීරණ ගැනීම, නිගමනවලට එළඹීමට හැකි පරිදි ආර්ථික තොරතුරු හඳුනා ගැනීමේ, ඒවා මැනීම සහ සන්නිවේදනය කිරීමේ ක්‍රියාවලිය ගිනුම් කරණයයි. මොකද්ද මේ කියන්නේ? ගිනුම් කරන තොරතුරු ප්‍රයෝජනයට ගනු ලබන පාර්ශ්වයන් දැනුවත් කිරීම, තීරණ ගැනීම හා නිගමනවලට එළඹීමට හැකි පරිදි ආර්ථික තොරතුරු හඳුනා ගැනීමේ, ඒවා මැනීම සහ සන්නිවේදනය කිරීමේ ක්‍රියාවලිය ගිනුම් කරණයයි. දැන් මෙතන ඔයාලා මුලින්ම දකින්න දෙයක් තියෙනවා, මේ ගිනුම් කරන තොරතුරු. දැන් ඔයාලා තොරතුරු ඉගෙන ගන්නවනේ. ඔයාලා ඉගෙන ගන්නවා මොනවද තොරතුරු පිළිබඳව? ইনফরমේෂන්. දැන් හරිම දියුණු දෙයක් තමයි මොකද්ද මේ? ইনফরমේෂන් ටෙක්නොලොජි. අපි කතා කරන මොකද්ද? තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණය කියන එක හරි ප්‍රබල මාධ්‍යයක් වෙලා තියෙනවා දැන් නේ. තොරතුරු නැත්නම් අපි කියනවා ගිනුම් කරන තොරතුරු කතා කරද්දී අපි කතා කරන දෙයක් තමයි මේ ইনফরমේෂන් ටෙක්නොලොජි. ইনফরমේෂන් ටෙක්නොලොජි. එතකොට මේ ইনফরমේෂන් ටෙක්නොලොජි අපි භාවිතා කරන මේ සංවේදන ක්‍රමවලදී තොරතුරු සහ ගිනුම් කරන තොරතුරු අතර වෙනස මොකක්ද? ඔයාලට වැටහෙන ආකාරයට, ඔයාලට දැනෙන ආකාරයට මොකද්ද මේ තොරතුරු සහ ගිනුම් කරන තොරතුරු කියන්නේ? කතා කරන්න බලන්න කියන්න මොකද්ද ඔයාලගේ අදහස්? තොරතුරු සහ ගිනුම් කරන තොරතුරු අතර වෙනස මොකක්ද? දැන් තොරතුරු කියන්නේ මොනවද ඔයාලා? දැන් ඔයාලට තොරතුරු ලැබෙනවද? ලැබෙනවනේ. අපි ගත්තාම ආන් කියනවා ඊයේ කොරෝනා රෝගින් මෙච්චරක් හිටියා, මෙච්චරක් මැරුණා, මීගමුවෙන් මෙච්චරයි, කුරුණෑගලින් මෙච්චරයි, මාතලෙන් මෙච්චරයි කියලා අපි තොරතුරු ගැන කියනවානේ නිවුස් වලට. අපිට ඇහෙනවනේ මේ විවිධ තොරතුරු. අපිට ඒ තොරතුරු විවිධ දේවල් ඇහෙනවා.
නැත්නම් අපි කියවනවා අපිට ටීවී එකේ බලන්න පුළුවන් මේවා තොරතුරු මේ තොරතුරු ගත්තාම ගිනුම් කරන තොරතුරු කියන්නේ මොනවද කියන්නේ අමුතු තොරතුරු වර්ගයක් ගිනුම් කරන තොරතුරු කියන්නේ අමුතු තොරතුරු වර්ගයක්ද ඔයාලගේ අදහස මොකද්ද गिनुम करना तरह तुर ज्ञान गिनुम करना तरह तुर ज्ञान කතා කරමු ප්‍රශ්නයක් නෑ මේ දන්න දේවල් තමයි නමුත් අපිට අවශ්‍යයි වාර්ගික ප්‍රතිචාරය දැන් ඇත්තටම මේක දැන් අර අපිට මේ පන්තිය පවත්වාගෙන යන්න දැන් අපි ෆිසිකල් ක්ලාස් එකක් නොවන නිසා මෙතන වර්තමානයේ ඉතින් අපිට මේ කරන්න බැරි නිසා අපිට මේ ළමයි ඔයාලගේ ප්‍රතිචාරය කියන එක හරි වැදගත් වෙනවා පුතා එහෙම නැත්නම් අර ටිකක් අර අපිට ටිකක් මේක අර දැනෙන්නේ නැහැ මොකද විශ්ය දැන් ඔයාලට පොඩ්ඩක් අනිදිමතක් එන්න පුළුවන් ඇත්තට මේ ගිනුම් කරන්නේ විශ්ය දින්න අනිදිමත් දැනෙන්නේ නැහැ නමුත් ඔයාලගේ ප්‍රතිචාරයක් පොඩ්ඩක් අවශ්‍ය වෙනවා ඉතින් මොකක්ද ඔයාලා කියන්නේ මේ ගිනුම් කරන තොරතුරු සහ තොරතුරු මොනවද මේ තොරතුරක් කියන්නේ දත්ත සමූහයක එකතුවක් ගිනුම් කරන තොරතුරු කියන්නේ ගිනුම් කරන ක්‍රියාවලියේදී ගන්න දත්ත වලින් තමයි තොරතුරු ඇතිවෙන්නේ. ඔතන තොරතුරු කියපුවම ඇත්තටම ගොඩාක් තොරතුරු වර්ග තියෙනවානේ. නමුත් ගිනුම් කරන තොරතුරු කියන්නේ අපි හදන මේ ගිනුම් කරන ක්‍රියාවලියට අවශ්‍ය යම් කිසි දත්ත සමූහයකට අපි කියනවා. දැන් එතකොට අපිට මේක විවිධ වෙන් කිරීම කරගන්න පුළුවන් මේ ගිනුම් කරන තොරතුරු වල. අපි ඒක අපි වෙනම බලමු මොනවද කියලා. අපි ඊළඟට ආයේ නැවත යමු මේකේ තියෙන නිර්වචන ටික බලන්න. මේකේ තියෙන නිර්වචන ටික අපි බලමු මොනවද තියෙන්නේ කියලා. දැන් පළවෙනි නිර්වචනය අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ මොකක්ද දීලා තියෙන්නේ? ඇමරිකාවේ සහතිකලත් පොදු ගණකාධිකරණ ආයතනය. එයාලා කියනවා මූල්‍ය ස්වරූපයකින්. දැන් අරකේ කියනවා ගිනුම් කරන තොරතුරු ප්‍රයෝජනට ගන්න ලබන පාර්ශවයන් දැනුවත් කිරීම. ගිනුම් කරන තොරතුරු අවශ්‍ය වෙන්නේ කාටද? ගිනුම් කරන තොරතුරු අවශ්‍ය වෙන අපි ඉදිරියෙන් සාකච්ඡා කරන අවශ්‍ය වෙන පාර්ශවයන් ප්‍රධාන වශයෙන් දෙකක් ඉන්නවා. ඒ තමයි අභ්‍යන්තර පාර්ශවයන් සහ බාහිර පාර්ශවයන්. Internal parties and external parties. අභ්‍යන්තර සහ බාහිර පාර්ශව කියලා පාර්ශව වර්ග දෙකක් ඉන්නවා මේ ගිනුම් කරන තොරතුරු අවශ්‍යයි. පාර්ශවයන්. එතකොට එයාලට තොරතුරු අවශ්‍ය වෙන්නේ මොකටද? තීරණ ගැනීමට. නිගමනවලට එළඹීමට. දැන් මේ ව්‍යාපාරයක ඉන්න විශේෂයෙන් අභ්‍යන්තර සහ බාහිර කියන පාර්ශවයන් දෙකම මේ තොරතුරු ලබාගෙන කරන්නේ නිගමනවලට එළඹෙනවා තීරණ ගන්නවා දැන් අපි තොරතුරක් අරගෙන තොරතුරෙන් නිගමනයකට එළඹෙනවා තීරණයක් ගන්නවානේ දැන් අපිට ඊයේ හවස ඊයේ වෙනකොට හා සායියට කලින් අපිට දැනවීමක් වුණා ඊයේ මධ්‍යම රාත්‍රී 11 ඉඳලා සංචරණ සීමා පැනවෙනවා කියලා අපි මේ තොරතුරු දැනගත්තාම අපි අද කොහෙවත් යන්නේ නැහැ අපි ගෙදරින් එළියට බහින්නේ නැහැ අදනේ. ඇයි? අපි දන්නවා සංචරණ සීමා පනවලා කියලා. අන්න අපි තොරතුරු ලබාගෙන තීරණයකට එළඹුණා. දැන් ගිනුම් කරන තොරතුරු ලබා ගන්නෙත් ඒ අදාළ පාර්ශ්වයන් යම්කිසි තීරණයක් ගැනීම සඳහා. නිගමනවලට එළඹීම සඳහා. සහ ආර්ථික තොරතුරු හඳුනා ගැනීමේ ඇත්තටම මෙතනදී අපි ප්‍රධාන වශයෙන් ගිනුම් කරන එක කතා කරනවා. මේ ආර්ථික තොරතුරු. මූල්‍යමය තොරතුරු පිළිබඳ. සහ ඒවා මැනීමේ සංනිවේදනයේ ක්‍රියා කිරීමේ ක්‍රියාවලියක් කියලා අපි කියන්න පුළුවන්. ඊට පස්සේ ඇමරිකාවේ සහතිකලත් පොදු ගණකාධිකරණයේ ආයතනය කියන මොකද්ද? මූල්‍ය ස්වරූපයකින් යුතු ගණදෙනු හා සිද්ධීන් මුදල් මාධ්‍ය උපයෝගී කරගැනීමෙන් වාර්තා කිරීම සාරාංශ කිරීම සහ ඒවායේ ප්‍රතිඵල විවරණය කිරීම පිළිබඳ කලාව ගිනුම් කරණය නම් වේ කියලා කියනවා. ඊළඟට මොකද්ද කියන්නේ?
එංගලන්තේ වේල්ස් වරලත් ජනකාධිකරණයේ ආයතනය ගිනුම් තැබීමේ මූල ධර්ම සංකල්ප ධර්මතා හා නීති රීති හැදෑරීම කරන විෂයක් කියලා යලා කියනවා ඇමරිකාවේ මහාචාර්ය ඇන්ඩර්සන් ගේ නිර්වචනය තියෙනවා මොකක්ද මේ ඇන්ඩර්සන් කියන පුද්ගලයා කියන්නේ නැත්නම් මහාචාර්ය ගිනුම් කරණය පණිවිඩ හුවමාරු ක්‍රමයකි එමගින් ආර්ථිකමය තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැකසීම මැනීම හා sannivedanaya කිරීම සුදු කරයි හරි හොඳ නිර්වචනයක් කියලා පේනවද හරි කෙටි නමුත් ගොඩක් විස්තරයක් තියෙනවා වගේ මට පේනවා මොකන්ද මේ කියන්නේ ගිනුම් කරණය පණිවිඩ හුවමාරු ක්‍රමයකි එමගින් ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැකසීම මැනීම හා sannivedanaya කිරීම සිදු කරයි හොඳ නිර්වචනයක් කෙටි වුණාට ගිනුම් කරන්නේ පණිවිඩ හුවමාරු ක්‍රමය දැන් ඇත්තටම මේ sannivedanaye සහ තොරතුරු පාවිච්චි කරලා අපි කරන්න මොකද්ද පණිවිඩ හුවමාරු කිරීම දැන් මේකෙ සිද්ධ වෙන්නේ පණිවිඩ හුවමාරු කිරීම නේ එමගින් ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැකසීමක් ඇත්තටම මේ අර අපි කියන්නේ මොනවද වැඩක් නැති තොරතුරු යවන්නේ නැහැ දැන් අපි ගත්තාම දැන් අද සමාජ මාධ්‍යවල වැඩක් නැති තොරතුරු ඕන තරම් තියෙනවානේ සමාජ මාධ්‍යවල තියෙනවා වැඩක් නැති තොරතුරු ඕන තරම් අවශ්‍ය නොවන දැන් මෙතන කියන ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු මේ වැඩක් නැති තොරතුරු දාන්න යන්නේ නැහැ මැනීම sannivedanaya කිරීම සිදු කරයි ඊළඟට මොකද්ද කියන්නේ ආර්ථික සංවිධානයක් විසින් භාවිතා කරනු ලබන සම්පත් හා එකී සම්පත් භාවිතයෙන් අත්පත් කරගනු ලබන තොරතුරු අභ්‍යන්තර හා බාහිර වශයෙන් sannivedanaya කරනු ලබන පද්ධතියක් කියලත් කියනවා. දැන් ඔයාලට මේ එකින් එක නිර්වචන කියවලා මොනවද මේවා තියෙන්නේ කියලා අර්ථය පසුව හීන්සරේ අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකා වරලත් ජනකාධිකාරී ආයතනය අන්න වැදගත්ම ආයතනයක් ලංකාවේ තියෙන. ඔයාලා අහලා තියෙනවද මේ ශ්‍රී ලංකා වරලත් ජනකාධිකාරී ආයතනය කියන එක? ඔයාලා අහලා තියෙනවද ශ්‍රී ලංකා වරලත් ජනකාධිකාරී ආයතනය? ඔව් සර්. ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් චාටර්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ශ්‍රී ලංකා කියලා කොහෙද තියෙන්නේ මේක ලංකාවේ? Chartered Institute of Sri Lanka ගිහිල්ලා තියෙනවද මේක තියෙන තැනට ඔයාලා කවුරු හරි ළඟට නම් ගිහිල්ලා ඇති ඔයාලා ඔයාලා ගිහිල්ලා තියෙනවද BMI CH එකට BMI CH එකට එහා පැත්තෙන් තියෙන්නේ මේ අපි බොරැල්ල පැත්තෙන් යනකොට BMI CH එක පහු කරලා වමට හැරුණාම තමයි මේ ශ්‍රී ලංකා වරලත් ජනකාධිකාරී ආයතනය කියන්නේ ඇතර මේ ශ්‍රී ලංකා වරලත් ජනකාධිකාරී ආයතනය ගැන මම කතා කරද්දී ඔයාලට මම පැහැදිලි කරන්න ඕනේ කියලා කියන්නේ ලංකාවේ ශ්‍රී ලංකාව තුළ ගිනුම් කරණමය තොරතුරු සහ මේ ගිනුම් කරණමය කියන විෂය සම්බන්ධයෙන් මේක ප්‍රායෝගික විෂයක් මේක වෘත්තිමය විෂයක් මේ වෘත්තිමය ජනකාධිකාරීවරු මේ ගිනුම් කරන විෂය වෘත්තිමය භාවිතය පිළිබඳව සියලු නීති රීති පාලනමය කාර්යයන් කරන්නේ ශ්‍රී ලංකා වරලත් ජනකාධිකාරී ආයතනය. මේක තමයි ලංකාවේ ඉන්න මේ පිළිබඳව තියෙන වෘත්තිමය ආයතනය ප්‍රධාන ආයතනය. වෘත්තිමය ආයතනය ලංකාවේ තියෙන මේක වරලත් ජනකාධිකාරී ආයතනය. මේක වරලත් කියලා කියනවා. අපි කියනවා චාටර්ඩ්. මේක රජිනගේ අවසරය යටතේ පටන් ගත්ත ආයතනයක්. දැන් මේ උඩ වල මේ උඩත් තැනක දැක්කම මේ එංගලන්තයේ වරලත් ජනකාධිකාරීන්ගේ ආයතනය කියලා එකක් තිබුණා. දැන් මෙතන ලංකාවේ තියෙනවා ශ්‍රී ලංකා වරලත් ජනකාධිකාරීන්ගේ ආයතනය. එතකොට මේක රජිනගේ අනුදැනුම ඇතුව බලතල ඇතුව එයාගේ අවසරයෙන් පටන් ගත්ත ආයතනයක් නිසා තමයි මේක වරලත් සහ මෙයාලට තමයි මේ ලංකාව තුළ ගිනුම් කරන විෂය හැසිරවීමේ සහ ඒ වගේ තියෙන අපි කියන දැන් ඔය පෝබැන්ට් නැත්නම් අපි ඒ තියෙන ගිරුම් කරන රාමු නිර්මාණය කිරීම කරනු ලබන්නේ මෙයා. අතන මම ඒකේ සමාජිකයෙක් වශයෙන් වැඩ කරනවා දැනට. සහ ගිරුම් වරලත් ජනකාධිකාරණ ආයතනයේත් මම විෂයන් සඳහා පාඨමාලා සඳහා උගන්වනවා. ඒ පිළිබඳව මම දන්න නිසා මම ඔයාලට පැහැදිලි කරේ. දැන් ඔයාලත් අනාගතයේ මේ ආයතනයේ
කවුරු වෙනවද? බොහෝ දුරට අනිවාර්යෙන් මේ ෆීල්ඩ් එකේ යන හැම කෙනෙක්ම මේ ආයතනයට සම්බන්ධ වෙනවා. මේ ආයතනය සමාජිකයන් වෙයි. මේ ආයතනයේ මෙම්බර්ස්ලා බවට පත් වෙනවා. ස්ටුඩන්ට්ස්ලා වෙලා මෙම්බර්ස්ලා වෙලා මේ ආයතනයේ සමහරට අනාගතයේ වල සභාපති බව වෙන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. මේක රජයේ යටතේ පවතින ස්වාධීන ආයතනයක්. රාජ්‍ය ආයතනයක්. නමුත් ස්වාධීන ආයතනයක්. වෙළඳ අමාත්‍යාංශයේ යටතේ පවතින ස්වාධීන ආයතනයක් තමයි මේ ශ්‍රී ලංකා වරලත් ජනකාධිකාරී ආයතනය කියන්නේ. මේක පෞද්ගලික ආයතනයක්ද? නැහැ. රාජ්‍ය ආයතනයක්. හැබැයි ස්වාධීනයි. මේ මහාචාර්යබුල් කියන්නේ ආයතනයක් සම්බන්ධයෙන් දත්ත රැස් කිරීම, මැනීම, සටහන් කිරීම, විශ්ලේෂණය කිරීම තුළින් තීරණය ගන්න ලබතික තොරතුරු ලබා දෙන කාර්ය පද්ධතිය කියලා කියලා තියෙනවා. අන්න දැන් හැමෝගෙම නිර්වචන ටික අපි ගත්තානේ. දැන් අපි ලියන්න යනවා අපේ නිර්වචන. දැන් අපි ලියන්න යන්නේ මොකද්ද? අපේ නිර්වචන. දැන් ඔයාලට මේ තොරතුරු ටික බලපුවම ඔයාලට හිතෙනවද ඔයාලා නිර්වචනයක් කරන්න ඕනේ කියලා? දැන් ඔයාලගේ නිර්වචනය මොකක්ද? මේ තොරතුරු ටික බලාගෙන යනකොට ඔයාලට දැනෙන නිර්වචනය මොකක්ද හොඳයි කියලා? ඔයාලට දැනෙන නිර්වචනය මොකද්ද හොඳයි කියලා? දැන් ඔයාලට නිර්වචනයක් දෙන්න පුළුවන්ද ඔය දෙන්නට? ගිනුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා? නිමේෂ් පුළුවන්ද නිර්වචනයක් දෙන්න? නිමේෂ් දර්ශන අහගෙන ඉන්නේ? කියන්න බලන්න නිර්වචනය පුතා. වාට දැනෙනද? දැන් ওই නිර්වචන ටික අපි කියවුවානේ උඩ ඉඳලා. එක එක්කෙනා දීපු නිර්වචන. දැන් ওই නිර්වචනවල තියෙන තොරතුරු ටික ක්‍රෑෂ් කරලා දැන් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාගෙත් කියලා නිර්වචනයක් හදාගන්න. දැන් මේ විෂයක් ඉගෙන ගන්නකොට පුතා, ඔයාලා ඉස්කෝලේ දැන් අවුරුදු කීයක් ඉස්කෝලේ ගියාද? නවද? අවුරුදු කීයක් ඉස්කෝලේ ගිහලා තියෙනවද? අවුරුදු 11. ඔව්. නවද? අවුරුදු 11ක් ඉස්කෝලේ ගිහලා තියෙනවනේ. ඔව්. එතකොට මේ අවුරුදු 11ක් අපි ඉස්කෝලේ ගිහලා ඉගෙන ගත්ත දේවල් තියෙනවද? දැන් මේ අපි අවුරුදු 11ක් ඉස්කෝලේ ගිහිලා ඉගෙන ගත්ත දේවල්. සහ දැන් ආයෙ තව අවුරුදු දෙකක් අපි තව ඉස්සරහට ඉස්කෝලේ යනවා. දැන් ඉස්කෝලේ ඇත්තටම අවුරුදු 11ක් ඔයාලා ඉස්කෝලේ ගියා කියලා අවුරුදු 10 ඇත්තටම ඉස්කෝලේ ගියේ නේද? කොරෝනා නිසා. අවුරුදු 10යි ඔයාලට ඉස්කෝලේ යන්න උනේ. ඉතුරු අවුරුදු දෙකේ ප්‍රශ්නයක් තියෙනවා යන්න පුළුවන් වෙයිද නැද්ද කියලා. අපි දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. දැන් ඔයාලා මේ නිර්වචන ටික කියවලා බලද්දි ඔයාලට අදහසක් එන්නේ මොකද්ද මේ ගිනුම් කරන්නේ කියන්නේ? ඔයාලට ලැබෙන අදහස මොකද්ද මේ පිළිබඳව? ගිනුම් කරන්නේ යන කුමක්ද? ඇත්තටම මේක දැන් කියන මේ ගිනුම් කරන්නේ කියන්නේ ක්‍රියාවලියක් කියලා කිවනේ. දැන් හැමතැනම මේ හැම නිර්වචනයකම ආවා ගිනුම් කරන්නේ යන ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියක තියෙනවා මොකක්ද? යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා නම් ඒ ක්‍රියාවලියේ තියෙනවා යෙදවුම් සහ නිමවුම් කියලා එකක්. මොනවද තියෙන්නේ? යෙදවුම් සහ නිමවුම්. නැත්නම් අපිට ඉන්පුට් ඇන් අවුට්පුට් එකක් තියෙනවා. දැන් ඔයාලා දකින ක්‍රියාවලීන් මොනවද? යම් යම් නිෂ්පාදන ක්‍රියාවලීන් තියෙනවා, සේවා ක්‍රියාවලීන් තියෙනවා ඔයාලගේ අහල පහලනේ. මොනවද ඔයාලා දකින්න නිෂ්පාදන ක්‍රියාවලිය? අපිට නිතරම නිෂ්පාදන ක්‍රියාවලියකින් එන නිමැවුම් ගෙවල් අහල පහලට එනවා. මොනවද අර සද්දේකුත් දාගෙන එනවා? මොනවද? චූම් පාන්නේ එනව නේද? දැන් මේ බේකර් නිෂ්පාදනය අපි කතා කරමු. චූම් පාන් ගැන නෙමෙයි අපි කතා කරන්නේ, බේකර් නිෂ්පාදනය. බේකර් නිෂ්පාදනයේ ජෙදවුම් සහ නිමැවුම් මොනවද? බේකර් නිෂ්පාදනයේ නිමැවුම් මොනවද? යෙදවුම් මොනවද? සහ ක්‍රියාවලිය මොකක්ද? අපි පොඩ්ඩක් මේ ක්‍රියාවලියත් එක්කලා අපි බලමු මේ ගිනුම් කරණයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මේ
बेकर निष्पादने यद उम बना पुता बेकर निष्पादने यद उम बना निमेश मगत क्या ने बेकर निष्पादने यद उम बना सीमेंटी वैली एवं पीटी सीनी ये बात अरे मुकाद क्या नहीं पीटी सीनी हाल लेता ये वाकी पीटी सीनी हाल ये वाकी तो रात्रम आवश्यक नाम बनाते में पाम पीटी अब क्या ना पीटी बार गने पाम पीटी हो आटा पीटी ये वाकी दे वाला वश आई तो वश में बनाते सीनी ईस्ट बार गर बटर तेल लूनू वातुर ये वाकी दे वाला था मैं की ये दो और क्रियावली मुकाद में बेकर निष्पादने क्रियावली आती है नॉनी मैं वो मुकाद करने में आला है मिस्टर करना वा अब क्या ना बीट करना वा ने अरे खालवाम करना वा इतने बस में वा रात करना वा उन्हों करना वा एक एक देवल करना वा ने ना वो तो अंतिम आप इतना बिना मुकाद निष्पादने हाँ निम्न उमा अन्य बताम यार इन चुम्पा ने बनेस क्या है पांग क्या है हॉट डॉग क्या है ने एक एक देवाले तो कोई गिनों करने क्या ने अन्य वाकी क्रियावलियाँ क्या नो अबे मैं हम तो नम देखता मैं गिनों करने यानो तो क्रियावलियाँ मैं क्रियावली रहती ना ये दो सहनी में हो ऐना गिनों करने ये दो मनोवा ना गिनों करने ये दो क्या ने पड़ा बेकर ये दो में पादे अबे कता करने गिनों करने ये दो मनोवा गिनों करने क्रियावली ये दो मनोवा ट्रांसैक्शन एंड इवेंट्स गणदेनु हा सिद्धि දැන් මේ ගිනුම් කරන ක්‍රියාවලියකදී අපි හඳුනා ගන්න ඕනේ තොරතුරු අන්න එනවා තොරතුරු දැන් අපි කතා කරපු තොරතුරු දැන් එතකොට මේ ගිනුම් කරන ක්‍රියාවලියක් යනු මොකද්ද ගණදෙනු හා සිද්ධීන් ගණදෙනු හා සිද්ධීන් සිද්ධ වෙනවා නේ ව්‍යාපාර තුල ගණදෙනු හා සිද්ධීන් ඇති වෙනවා එතකොට මේ ගණදෙනු හා සිද්ධීන් මොකද කරන්න ඕනේ අපි ගිනුම් කරන්නේ අපි මොකද කරන්න ඕනේ वर्गीकरण विश्लेषण
මේ විශ්ලේෂණය කරලා අන්නේ විශ්ලේෂණය කරන ලද තොරතුරු තමයි අපි දෙන්නේ කාටද මේ අදාළ පාර්ශවයන්ට අපි දෙන්නේ අන්නේ විෂයන් ටික අන්නේ තොරතුරු ටික එහෙනම් තොරතුරු හඳුනා ගැනීම එක් රැස් කිරීම වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශගත කිරීම ඊට පස්සේ මොකද කරන්නේ අපි විශ්ලේෂණය කරලා अदाल अवश्य क्रियावली गिनुमकर्णे मंगड़ी चाटका पेन्न वाल पोडे पुलवा पेत मम्मी कियपो दे पिलिबंद मम पोड़ी निक चार्ट अखियान अत्र लसन चार्ट अखने मे मम्मी दल वश्य वाले पेन्नवा मेके मुखात वेन्ने के मल क्यू मुखात मे गिनुम करने की गिनुम करने की क्रियावली अखियालावने क्रियावली तीना मुखाद यदम सह निम क्रियावली यदम तीयनवा मुखा නිමෙවුම් තියෙනව නේද පුතා මේ යදවුම් සහ නිමෙවුම් ක්‍රියාවලියේ අධියරයන් තුනක් තියෙනවා අධියරයන් තුනක් තියෙනවා අධියරයන් තුනක් තියෙනවා අධියරය තුනක් තියෙනවා අන්නේ අධියර තුන තමයි අපි කිව්වේ මොනවද මේ අධියර තුන දැන් ඔයාලට හඳුනා ගන්න පුළුවන් ද අපි අද කතා කරපු අධියර තුන මොකක්ද කියලා මෙතන මේ අධියරයන් තුන ක්‍රියාවලිය තුන තියෙන වාර්තා කිරීම වර්ගීකරණය කිරීම සහ සාරාංශගත කිරීම කියන අධියර තුන තමයි ඉන්නේ මේ පළවෙනි එක මොකක්ද අපි කතා කරන්නේ මේ වාර්තා කිරීම දෙවෙනි එක මොකද කරන්නේ වර්ග කිරීම තුන්වෙනි එක තමයි මොකද කරන්නේ සාරාංශ කිරීම ඔන්න ඔය අධියර තුන ඇතුළත් වෙනවා මේ ගිනුම් කරන ක්‍රියාවලිය තුල. එතකොට මේ මෙහි තමයි තියෙන්නේ මොනවද මේ? ට්‍රාන්සැක්ෂන් ඇන් ඉවෙන්ට්ස්. නැත්තම් අපි කියනවා ගණදෙනු හා සිද්ධීන්. මේවා හඳුනා ගන්නවා. මේවා හඳුනාගෙන මොකද කරන්නේ අපි? එක්රැස් කරගන්නවා. එක්රැස් කරගෙන මොකද කරන්නේ? වාර්තා කරලා වර්ගීකරණය කරලා සාරාංශගත කරලා විශ්ලේෂණය කරලා විශ්ලේෂණය කරගත්ත තොරතුරු ටිකක් අපි ලබා දෙනවා. අදාළ පාර්ශ්වයන් මෙතන ඔයාලා නිකන් පැත්තක පොතේ හෝ යම් කිසි තැනක මේ chart එක ඇඳගන්න මේ chart එකේ මෙතන මුලින්ම දාගන්න යදවුම් කියලා මෙතන දාගන්න යදවුම් මෙතන දාගන්න නිමැවුම් කියලා මෙතන දාගන්න පළවෙනි සටහනට අපි ගන්නවා මොකද්ද පළවෙනි එක අපි කියනවා මොකද්ද වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම කියලා අධීරයන් තුන සඳහන් කරගන්න පුතා වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම हर दिवाल में चार्ट के अंदर का था මං වල චාට් එක ඇඳ ගන්න ඇති කියලා මං හිතනවා පොඩි දෙයක් නැතිනේ ඒක ඇඳ ගත්තා නේද පුතා ඔව් සර් හරි අපි දැන් අර ටියුට් එකේ තියෙන දැන් ටියුට් එක වල මං හිතන්නේ print out එකක් ගන්න නැතුව ඇති ඩවුන්ලෝඩ් කරගන්න නැත්තේ අපි එතන නිර්වචනය අපි ලියාගමු
අපි නිර්වචනයක් ලියාගමු දැන් අපේ නිර්වචනය මොකද අපේ නිර්වචනය අපි ලියාගන්න මොකද අපි ලියාගන්න නිර්වචනය එතකොට දැන් අපේ නිර්වචනය හරි ලියාගන්නකෝ මෙන්න මේ ගණදෙනු හා සිද්දීන් ගණදෙනු හා සිද්දීන් හඳුනා ගැනීම ගණදෙනු හා සිද්දීන් හඳුනා ගැනීම එක් රැස් කිරීම එක් රැස් කිරීම වාර්තා කිරීම වර්ගීකරණය කිරීම වර්ගීකරණය කිරීම සාරාංශගත කිරීම සාරාංශගත කිරීම හා විශ්ලේෂණය කරන ලද විශ්ලේෂණය කරන ලද විශ්ලේෂණය කරන ලද ගිනුම් කරන තොරතුරු විශ්ලේෂණය කරන ලද ගිනුම් කරන තොරතුරු විශ්ලේෂණය කරන ලද ගිනුම් කරන තොරතුරු තීරණ ගැනීමේ පාර්ශවයන් වෙත තීරණ ගැනීමේ පාර්ශවයන් වෙත තීරණ ගැනීමේ පාර්ශවයන් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවට ඉදිරිපත් කිරීමේ ක්‍රියා ගිනුම් කරන්නේ ලෙස හැඳින්වේ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ගිනුම් කරණය ලෙස හැඳින්වේ. දැන් මම නිකන් අර පොඩි වාරණ නිකන් තේරෙන නිර්වචනයක් දුන්නේ. පැහැදිලිද ලියාගත්තද ඒක? හරි. දැන් අපි බලමු ඊළඟට මේ නිර්වචනයෙන් පස්සේ මොනවද තියෙන්නේ කියලා. නිර්වචනයෙන් පස්සේ මොනවද දීලා තියෙන්නේ? ලියාගත්තට පස්සේ. ගිනුම්කරණයේ සිදුවන්නේ ගිනුම්කරණ ඒකකයක් තුළ සිදුවන ගණදෙනු ප්‍රස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම හා ඉදිරිපත් කිරීමයි. අපි ඔය කියපු කරුණු ටික ආයෙ නැවත උතන සඳහන් වෙනවා. ගිනුම්කරණ ඒකකයකට අදාළව ගිනුම්කරණ කටයුතු සිදු කරනු ලබන පුජ්‍යලයා ගණකාධිකාරීවරයා. එතන මේ අර ඉංග්‍රීසි වලින් ගහපු වචනේ ඇවිල්ලා නැහැ. අපි අර කියනවා කවුද? accountant කියලා කියනවා. ගණකාධිකාරීවරයා ලෙස හැඳින්වේ. ගිනුම්කරණය විෂයක් ලෙස සංවර්ධනය වූයේ 1494 දී ලූකා ෆැසියෝලි නම් පූජකයා විසින් ද්විත්ව සටහන් න්‍යාය හඳුන්වා දීමත් සමගයි. එතකොට මෙයා මේ අපි කියන ලූකා ෆැසියෝලි කියන පූජ්‍යලයා නැත්නම් අපි කියන මේ ගණිතඥයා නැත්තම් අපි කියන මේ ප්‍රීස්ට් නැත්තම් පූජකයා මේ ditthසරහන් න්‍යාය කියන එක හඳුන්වලා දෙනවා ලෝකෙට. ditthසරහන් කියන න්‍යාය ලෝකෙට හඳුන්වලා දෙනවා. මේ ditthසරහන් න්‍යාය ලෝකෙට හඳුන්වලා දීමත් සමග තමයි මේ ගිනුම්කරණය කියන විෂය නැත්තම් මේ විෂයක් ලෙස මේක සංවර්ධනය වුණේ. නැත්තම් භාවිතා වෙන්න පටන් ගත්තා. භාවිතා වෙන්න පටන් ගත්තා මේ ලෝකා පැසියෝලිකේ ditth saraha න්‍යාය හඳුන්වා දීමත් සමග. පැහැදිලිද? දැන් එතකොට මේ අපි ගත්ත මේ තොරතුරු අපි ගත්ත තොරතුරු තියෙනවනේ. අපි කියවන්නේ අර ගිනුම් කරන ක්‍රියාවලියක සිද්ධ වෙනවා කියලා ගණදෙනු හා සිද්ධීන්. මේ ගණදෙනු හා සිද්ධීන් දැන් අපි කතා කරුවා මේ එක්රස් කිරීමක් පිළිබඳව. ඒක රාශී කරනවා. තොරතුරු ඒක රාශී කරනවා.
දැන් තොරතුරු ඒක රාශි කරගන්නේ කොහමද? කවර එකට එකතු කරගන්නවද? බෑග් එකට එකතු කරගන්නවද? මොනවද තියෙන්නේ මේ තොරතුරු? ඒ ගැන අදහස් මොකක්ද? මේ තොරතුරු ඒක රාශි කරගන්නේ කොහමද? තොරතුරු දැන් මේ ගණදෙනු හා සිද්ධීන් පිළිබඳව ව්‍යාපාර ලෝකයේ සිදුවෙන ගණදෙනු හා සිද්ධීන් සිදුවෙන ව්‍යාපාර ලෝකේ සිදුවෙච්ච මේ ගණදෙනු හා සිද්ධීන් පිළිබඳ තොරතුරු අපි කිව්වා ඒක රාශි කරගන්න වෙනවා කියලා. එහෙම නේද අපි කිව්වේ නිමේෂ්? ඔව් සර්. එතකොට මේක කොහොමද එකතු කරගන්නේ? අවධිය කොහොමද එකතු කරගන්නේ මේ තොරතුරු අපි? මූලික සටහන් පොත් වල මූලික සටහන් පොත්වල නේ ඒ කියන්නේ ඔයා කියන්නේ ඔය වාර්තා කිරීම පිළිබඳවනේ පුතා. මූලික සටහන් පොත් අපි ගන්නේ වාර්තා කරන්න. දැන් මූලික සටහන් පොත් වලට වාර්තා කරන්න කලින් අපි තොරතුරු ටික ඒක රාශි කරගන්න බෑ. තොරතුරු අපේ ළඟ තියෙනවා නේ. එහෙම නේද රවද්‍ය? දැන් මූලික සටහන් පොත්වලට දාන්න තොරතුරු අපේ ළඟ තියෙන්නේ නැහැ. එතකොට තොරතුරු ටික ඒක රාශි කරගන්නේ කොහොමද? මොන වගේද අපි තොරතුරු? දැන් අපි යමක් සටහන් කරනකොට ඒක උපුටා ගැනීමක් තියෙනවනේ. තොරතුරු උපුටා ගත තැනක් තියෙන්න ඕන. කොහෙන්ද අපි උපුටා ගන්නේ තොරතුරු? උදාහරණයක් වශයෙන් ඔයා හිතන්නකෝ ඔයා යනවා කොහාටද? හරි අවුරුද්දට රෙදි ගන්න ඇඳු ගන්න ගියාම කට ගියේ මේක මේ මොකද්ද තියෙන්නේ? ශ්‍රියානිද? ෆේමස්ම කඩේ රෙදි කඩේ මොකද්ද? ශ්‍රියානිකට ගිහිල්ලා කොරෝනා හැදුන්නේ නැහැ නේද? අවුරුද්දේ ගොඩක් අය ගියා කිවන්නේ. හරි දැන් ශ්‍රියාණයකට ගිහිල්ලා ඔයා ඇඳුමක් ගත්තා කියලා ඔයා හිතන්නේ. දැන් ඔයා ඇඳුමක් ගත්තා අවුරුද්දේ ශ්‍රියාණයකට ගිහිල්ලා. දැන් මේ ඇඳුම ගත්ත තොරතුරු ඔයා උපුටා ගන්නෙ මොකක් හරහද? ඔයා ගත්ත ඇඳුම. අපි දන්නකෝ ඔයා ගත්ත ට්‍රවුසර් එකකුයි ටී-ෂර්ට් එකකුයි ගත්තා. දැන් මේ තොරතුරු පිළිබඳව ඔයා තොරතුරු උපුටා ගන්නෙ මොකක් පදනම් කරගෙන? දැන් ඔයා මූලික පොතේ සඳහන් කරන්න එපා. අපි කියනවා ඔයා මුදල් පොතේ සඳහන් කරනවා. ඔයා ගත්තා මෙන්න මේ දේ ගත්තා. මෙච්චර වියදමක් ගියා. අපි කියමු වියදම 4500යි. ටී-ෂර්ට් එකටයි ට්‍රවුසර් එකයි අපි කියමු 4500යි. ඔයා දැන් 4500 කියලා මුදල් පොතේ යම් කිසි මූලික පොතක ඔයා සඳහන් කරනවනේ මේක. මිලදී ගැනීමක් වශයෙන්. මේ සඳහන් කරන්න ඔයා මූලික කරගන්න උද්ෘතය නැත්නම් තොරතුරු උපුටා ගත්ත තැන මොකක්ද? ශ්‍රියානි දස් පොයින්ට් කියලා වට දාන්න බෑනේ. නැත්තම් මේක මේ බසාරකෙන් ගත්තා කියලා වට ලියන්න බෑනේ. CIB එකෙන් ගත්තා කියලා ලියන්න බෑනේ වට. තොරතුරු උපුටා ගත්ත තැනක් තියෙනවා. මෙන්න මේක තමයි මේ ගිනුම් කරන්නේ තියෙන විශේෂම දේ පුතා. අපිට තොරතුරක් සඳහන් කරන්න බෑ ලිඛිත සාක්ෂියක් නොමැතිව. ගිනුම් කරන්නේ කිසිවක් වාර්තා කරන්නේ නැහැ ලිඛිත සාක්ෂි නොමැතිව. දැන් ඉස්කෝලේදී ඔයා කාට හරි ළමයෙකුට ගැහුවා කියමු. ආ ඉස්කෝලේදී කාටවත් ගහලා තියෙන ළමයෙකුට යාළුවෙකුට නෑ. නැත්නම් ඔයාට ගහලා තියෙන නෑ. ඉමේජ් ගහලා තියෙනවද කාට හරි? නෑ නෑ. ඔයාට ගහලා තියෙනද කවුරු?
क्लास टीचर क्लास टीचर की अने टीचर मट संदमाली गहुआ दें टीचर किये पुकारा मुँह का पिलीगान ने वादे पिलीगानी इधे ना उनके दंगी लगी होते हैं पिलीगानी ने ये ना मुँह का दाहन टीचर इना पांतिया टेबिला विमर्शन याक करना वाने विमर्शन याक रात दिन टीचर हंडे मनोद खाऊ द देख के संदमाली ना उद्य गहन अन्े तो हर मम दंदमाली गहन ना उद्याट पोत की तम गहुवे पोत की गहला कुडेन गहुआ अरे तोर तुरा देना अमिल की पूज्य लेके तोर तुरा आप विशेष ना मकिया मुका नीति में संबंध मोन साक्षर मुका अमिल निमेश मुखादे तोर तुट की नाम असिंधु टू साक्ष्य क्या किया नौने हेमत किया नहीं ते उसाबी हेमत गया नौने असिंधु टू साक्ष्य किया लाहा दिनों दो आहरा दिनों दो नाडू तीन दोल दिन असिंधु टू साक्ष्य हेमत आते नौ तीनो असिंधु टू साक्ष्य नहीं असिंधु टू साक्ष्य हरियाणी नहीं गिनों करने डॉक्यूमेंटरी प्रूफ अपने आवश्यक मनोहर डॉक्यूमेंटरी प्रूफ लिखित साक्षी आवश्यक लिखित साक्षी मुका श्रेयानी श्रेयाने के गाते कर तोर तोर तमाय लिखित साक्षी बिल बिल लेकर ये बिल लेके तीन वाद आवश्यक मुकाक आयतने नाम मुकाक विलाव मुकाक वह गाते मनोवाद ये गाते किन लेके मिलेगा नन मनोवाद गाते प्रमाणे को चर द ये तो कर बिना मनोते में वाट याम किसी वाट्टमा क्लेबुना द विशेष वाट्टमा क्लेबुना द प्रमाण हाल किलो सीनी पंसी बड़ी तीनों सब अंक पहाय अंतिम तीन टोटल गेनो वाट मनोहर यार मनोदे अलग दिन डिस्कउंट मनोदे बटकी लॉयल्टी डिस्कउंट लॉयल्टी डिस्कउंट संभवना गिवे कार्ड कैश तो गिवे कार्ड गिवे चलो इस तरह संधान कर बिल बिल की अन्न मंगार तोर तोर एक्सक्रीमी एक पद नम
එතකොට තොරතුරු රැස් කරන්න අපි මොනවද පාවිච්චි කරලාද මොනවද ඒවට කියන නම එතකොට දැන් අපි කියන බිල කියන්නේ එක දෙයක් මේ තොරතුරු රැස් කරගන්න මේ බිල් වගේ විවිධ ලියකියවිලි තියෙනවා ලිඛිත සාක්ෂි තියෙනවා විවිධ ලිඛිත සාක්ෂි දෙනවා අපි කතා කරමු ලිඛිත සාක්ෂි මොනවද කියලා අප බලමු මේ ලිඛිත සාක්ෂි වලට කියන විශේෂ නමක් තියෙනවා මොකක්ද ඒ විශේෂ නම බලන්න දන්නවා නම් කියන්න මොනවද මේ විශේෂ නම මේ ලිඛිත සාක්ෂි වලට තියෙන ලිඛිත සාක්ෂි වලට තියෙන විශේෂ නම මොකක්ද අහලා තියෙනවද ඔ ලෙවල් වලට ගිනුම් කරන්නේ යම් කිසි මොන හරි පොත්පත් එහෙම නිකන් කියවලා ඇතිනේ දැන් කොමර්ස් කරන්න යනවා කියලා ඔයාලා යම් කිසි ලෙවල් හොයලා ඇතිනේ තොරතුරු ඒ තොරතුරු හෙවි මේ සමහර වෙන පන්ති වලට සහභාගී වෙලා ඇති ඒ තොරතුරු වලින් ලබාගත් විස්තර මත මාත කියන්නේ මොනවද මේ ලිඛිත සාක්ෂි වලට කියන විශේෂ නම මොකක් කරන්නේ අහලා තියෙනවද එහෙම නම ඔව්ද නැද්ද නිස්සද්දතාවෙන් පෙනියන්නේ අසනුමැති බව. ඔව් අපි ඒවට කියන පුතා මූලාශ්‍ර ලේඛන කියලා. ඒවට කියන්නේ මොනවද කියලාද? මූලාශ්‍ර ලේඛන කියලා කියනවා. දැන් අර නවෝද්‍ය ඉස්සලා කතා කරපු මූලික පොත්නේ. නේද නවෝද්‍ය? ඔයා කතා කරන මූලික පොත් ගැන. මූලික පොත්වලට තොරතුරු අපි උපුටා ගන්න මූලාශ්‍ර ලේඛනවල. මේ මූලාශ්‍ර ලේඛන වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා සෝස් ඩොකියුමන්ට් කියලා. source document මූලාශ්‍ර ලේඛන මොනවද මේ මූලාශ්‍ර ලේඛන අපි කතා කරපු ඔය bill invoice හරපත් බැරපත් එතනින් ගියාම මොනවද හරපත් බැරපත් තියෙනවා එතනින් මෙනවද voucher තියෙනවා ලදුපත් තියෙනවා ඊට පස්සේ බැංකු විස්තර සුළු මුදල් වවුචර් ඔය වගේ විවිධ ලියකියවිලි තියෙනවා මේ තොරතුරු පිළිබඳව අපිට හඳුනා ගන්න. අන්න ඒවට අපි කියනවා මූලාශ්‍ර ලේඛන කියලා. අපි දැන් අර ගිනුම් කරන්නේ තොරතුරු හඳුනාගත්තානේ. ඒ හඳුනාගත්ත තොරතුරු ඔන්න ඔය මූලාශ්‍ර ලේඛන උපයෝගී කරගනිමින් අපි එකතු කරගන්නවා. එකතු කරගෙන මොකද අපි කරන්නේ? වාර්තා කරනවා. වාර්තා කරලා මොකද කරන්නේ? වර්ග කරනවා. වර්ග කරලා මොකද කරන්නේ? සාරාංශගත කරනවා සාරාංශගත කරලා අන්න ඒව හරහා අපි මොකද කරන්නේ විශ්ලේෂණය කරන ලද මූල්‍ය වාර්තාවන් තමයි අපි අදාළ පාර්ශ්වයන්ට ලබා දෙන්නේ තොරතුරු නිකම්ම තොරතුරක් විදිහට අපි දෙන්නේ නැහැ මොකක් විදිහටද දෙන්නේ අපි මූල්‍ය වාර්තාවක් විදිහට accounting reports මූල්‍ය වාර්තා ලෙස අපි ගිනුම් කරන වාර්තා ලෙස financial reports මූල්‍ය වාර්තා ලෙස නැත්නම් අපි accounting reports ගිනුම් කරන වාර්තා ලෙස අපි මේවා ලබා දෙන්නේ. එතකොට දැන් ඔයාලට පැහැදිලිද මොනවද මේ ලබා ගන්න තොරතුරු සහ මේවා කොහොමද ලබා ගන්න කියන එක පිළිබඳව යම් කිසි අවබෝධයක් ආවද ඔයාලට? ඔව් සර්. ඔව්. අපි යමු ඊට පස්සේ මේ ගිනුම් කරන්නේ කාර්යයන් පිළිබඳව. මොනවද මේ ගිනුම් කරන්නේ කාර්යයන්? මොනවද ගිනුම් කරන්නේ කාර්යයන් අපි ලියාගමු කාර්යයන් අපි කිහිපයක් තියෙනවා අපි කාර්යයන් කිහිපයක් අපි ලියාගමු ගිනුම් කරන්නේ කාර්යයන් ටික අපි ඊට පස්සේ එකින් එක පැහැදිලිව අපිට කතා කරන්න සිද්ධ වෙනවා අපි ඊට කලින් ගිනුම් කරන්නේ කාර්යයන් ටික ලියාගමු මේ ගිනුම් කරන්නේ ගත්තාම මේක අපි ගිනුම් කරන්නේ කලමනාකාරී ගිනුම් කරන ෆන්ක්ෂන් කාර්යයන් තියෙනවා අපි ඒවන් නෙමේ සාමාන්‍යයෙන් අපි කතා කරන දෙයක් තමයි පළවෙනි එක ලියා ගන්න මූල්‍ය තොරතුරු sannivedanaya kirima එක කාර්යයක් තමයි මූල්‍ය තොරතුරු sannivedanaya කිරීම පළවෙනි එක මූල්‍ය තොරතුරු sannivedanaya කිරීම කියන කාර්යය තියෙනවා නැත්නම් අපිට sannivedanaya කියන එක තමයි සිද්ධ වෙන්නේ නමුත් අපිට ඒක ලියන්න එක කාර්යයක් තමයි මූල්‍ය තොරතුරු sannivedanaya කිරීම තමනද කාර්යය මූල්‍ය තොරතුරු වාර්තාගත
වාර්තා කිරීම නැත්නම් අපි කියනවා recording financial transaction ඒ කියන්නේ අපි කියන මූල්‍ය තොරතුරු වාර්තා කිරීම තියෙනවා ඒකත් අපිට ගිණුම් කරන්නේ ක්‍රියාවලියේ තියෙන යම් කිසි කාර්යයක් කාර්යයන්ට අපි හඳුනා ගන්න පුළුවන් මූල්‍ය තොරතුරු වාර්තා කිරීම මූල්‍ය තොරතුරු වර්ගීකරණය හා සාරාංශ කිරීම मूल्य तरतर वर्गीकरण सारांश किरी अनित कल्याण मूल्य तरतर विश्लेषण किरी मूल्य तरतर विश्लेषण किरी अंतिम कार्य अभी लागा अंतिम के लिए पुता अभी लीव नहीं था हतरा हतरा नहीं लीवे पास के लिए आगा इहत तौर मैं मूल्य शुद्ध प्रतिपाले हंधुना गनी अंतिम का अभी क्या शुद्ध प्रतिपाले शुद्ध प्रतिपाले हंधुना गनी मेन में तमा गिनुम करने क्रियावली के लाभ मैं कथा कर पुआर गिनुम करना क्रियावली तिबिच तरतरोटी के एकिन्ने का पिता इगना गांडा तीनों इलागट හඳුනා ගැනීම දැන් අපි කිව්වා identification හඳුනා ගැනීම මම කිව්වා අර ගිණුම් කරන තොරතුරු තියෙනවනේ ගණදෙනු හා සිද්ධීන් ගණදෙනු හා සිද්ධීන් තියෙනවා දැන් ගණදෙනු හා සිද්ධීන් මොකද කරන්නේ අපි හඳුනා ගැනීම කරන්න ඕනේ හඳුනා ගන්න ඕනේ නේද හඳුනා ගත්තොත් ඔබ මාද හරි හඳුනා ගැනීම තියෙනවා මොකද්ද තියෙන්නේ මේ හඳුනා ගන්න තියෙන්නේ ගණදෙනුවක් සිදු ඌයේද නැද්ද හඳුනා ගැනීම ගිනුම් කරන්නේ පළමු කාර්යයයි අන්න පළවෙනි එකට අපි ගන්න පුළුවන් හඳුනා ගැනීම. එතකොට පළවෙනි කාර්යය මොකද්ද හඳුනා ගැනීම තොරතුරු. ගණදෙනුවක ලක්ෂණ වලින් යුක්ත සිදුවීමක් පවතී නම් එහිදී අපි ගණදෙනුවක් සිදු වී ඇති බව හඳුනා ගනිමු. දැන් මේ ගණදෙනුවක් සිදු වෙච්චාම ඒ සිදු වෙච්ච බවට ලක්ෂණ තියෙන්න ඕනනේ. දැන් අර උදාහරණයක් වශයෙන් අපි කිව්වා මොකද්ද නවෝද්‍ය ගියා කියලා ශ්‍රියාණියකට දැන් ගිහිලා ගණදෙනුවක් සිද්ධ වුණා කියලා අපිට තියෙනවා මොකක්ද ලක්ෂණය මොකද්ද ලක්ෂණේ ගෙන ආපු ඇඳුම් ටික තියෙනවා ඇඳුම් ටිකට සල්ලි ගෙවලා බඩු ටික ගන්නකොට දීපු බිල තියෙනවා නේ දැන් තියෙනවද ලක්ෂණයක් ගණදෙනුවක් සිද්ධ වුණා කියලා තියෙනවා අන්නේ ගණදෙනුව හඳුනාගන්න. දැන් මෙතන උදාහරණයක් වශයෙන් තියෙනවා උදාහරණයි ඉඩමක් 960,000කට මිලදී ගැනීම. ඇත්තටම ඉඩමක් ගන්න පුළුවන්ද 960,000කට අද කාලේ? පුළුවන්ද ගන්න? ඉඩමක් ගන්න පුළුවන්ද නවෝද්‍ය? මේකේ මොන පැත්තෙන් ගන්න පුළුවන්ද? ඉඩමක් ගන්න පුළුවන්ද 960,000කට අපි මේ පළදින හඳුනා ගැනීම උදාහරණයේ තියෙන ඉඩමක් රුපියල් 960,000කට මිලදී ගැනීම කියලා පුළුවන්ද ඉඩමක් ගන්න 960,000කට බෑ අපිට ගන්න බෑ ඇත්තටම 960,000කට පර්චස් දෙකක් තුනක් නම් ගන්න පුළුවන් වෙයි නේද ඒ පැත්ත ගන්න පුළුවන්ද පුතා කවුද අපි නිමේෂ් 960,000කට ඉඩමක් ගන්න පුළුවන්ද? ගන්න බෑනේ. 960,000කට ඉඩමක් ගන්න බෑ. ඔව් ඇත්තදී. අද කාලේ තියෙන ප්‍රශ්නෙත් එක්ක 960,000කට ඉඩමක් තියා හිටෙන්තර කන්නවත් ඇති කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඈ? එච්චරකට ආර්ථික උද්දමනයක් ඇති වෙනවා. හරි. ඊළඟට බලන්න දෙවෙනි එක මොකක්ද තියෙන්නේ කියලා. වාර්තා කිරීම. මොකද්ද වාර්තා කිරීම කියන්නේ? ගණදෙනු මූලික ලියකියවිලි වල එක්රැස් කළ පසු ඒවා මූලික පොත්වල
जर्नल वाल वार्ता अभी मुलिम तुरतर हजुरागत रिकॉर्डिंग එක්රස් කිරීම වාර්තා කිරීම දැන් හඳුනාගත්තා දැන් මොකද කරන්නේ අපි එක්රස් කෙරුවා එක්රස් කරන්නේ මොනව හරහාද එක්රස් කරන්නේ මොනව හරහාද ගණදෙනුව හඳුනාගත් පසු ඒවා මූලාශ්‍ර ලේඛනවල මූලික ලියකිය විදිවල සටහන් කිරීම ගිනුම් කරන යෙදවුම් එක්රස් කිරීම ලෙස හඳුන්වයි දැන් ගණදෙනුවක් හා සිද්ධියක් සිදු වෙනවන ව්‍යාපාරයක लिखित साक्षी लिखित साक्षी होने के लिखित साक्षी होने के लिखित साक्षी अवश्य अभी मैं लिखित साक्षी उपयोगी करेस कर मूलाश्र लेखने निमेश बैंकूट गि मुदाल तेमपत्मोहारी विभाग बैंकूट गि मुदाल तेमपत्ट लूलाश्र लेखने मुदाल तेमपत् නවද්‍ය බැංකුවට ගිහලා සල්ලි තැම්පත් කරලා තියනවා ගිණුම් වලට නෑ සර් නෑ නිමේෂ් ගිහලා තියනවාද බැංකුවට ගිහලා සල්ලි තැම්පත් කරලා තියනවා CDM එකෙන් දාලා තියෙනවා ATM එකෙන් දා දෙනවා හරි ATM එකෙන් දාපුවමත් අපිට හම්බ වෙනවද යම් කිසි මුදල් තැම්පත් කළ බවට ලිඛිත සාක්ෂියක් වට හම්බ වෙනවද ඔව් සර් ඔව් පාට दुम्रिय प्रवेश पत्र दुम्रिय प्रवेश पत्र दुम्रिय प्रवेश पत्र मूलाश्रेखने
ගාස්තු ඊපස්සේ ටැක්සි චාර්ජර්ස් අපි කියනවා නේ කුලී රට ගාස්තු ඒ වටත් තියෙනවා රිසිප්ට්ස් දැන් ඔය ලංකාවේ නම් තාම ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ අර මීටර් ටැක්සි වල නම් තියෙනවා මීටර් ටැක්සි තිබ්බට මීටර් ටැක්සි වල එනවාද අර මේ රිසිප්ට් එකක් එනවාද නැහැ නේ තාම නැහැ නේ ලංකාවේ ලංකාවේ මීටර් ටැක්සි වල රිසිප්ට් එකක් හම්බෙනවද අපි ගියාම මීටර් ටැක්සි එක Uber ඒ වගේ ගියාම අපිට හම්බෙනවද රිසිප්ට් එකක් නම් හම්බ වෙන්නේ නැහැ අපිට තාම නේ දැන් ඔය ඉන්දියාවේ හැම වගේ තියෙන වෙනම ඒ ත්‍රිවිල් එකේ ඉස්සරහම තියෙන මැෂින් එකක් ඒ මැෂින් එකෙන් දැන් අපි යම් කිසි තැනකට ගියාම මීගෙන් නැගලා ඔයා යනවා කටුනායකට ඔයා කටුනායකට ආපු ගමන් කටුනායකෙන් බහිනකොට ඒ ටැක්සි එකේින් ඩ්‍රයිවර් මොකද කරන්නේ අර මැෂින් එකෙන් එන පොඩි රිස්ට් එක කඩලා ඔයාට දෙනවා මෙච්චරයි බිල කියලා වඩ එක තමයි ගෙවන්න දෙන්නේ එතකොට ඒ වගේ ඒව තමයි මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ මේ ගන්දෙනවා සිද්ධි දැන් අතරම මේ පුතා මේ අපි මේ විෂය සම්බන්ධයෙන් ඉගෙන ගන්නකොට ඔයාලා ප්‍රායෝගික පැත්ත හොයන්න බලන්න ඕනේ ඔයාලා මේ ගිනුම් කරන්නේ විෂය පිළිබඳව තියෙන ප්‍රායෝගික තොරතුරු හොයලා බලන්න ඕනේ ඒක ඔයාලගේ වගකීමක් හේතුව මේක ප්‍රායෝගික විෂයක් සහ මේක ඇත්තටම අපේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙන විෂයක් සහ මේ ලෝක අද පවතින ලෝකයේ තුල මේ ආර්ථික ලෝකයේ තුල මේක ගොඩාක් වැදගත් වෙන විෂයක් ඒ නිසා ඔයාලා තෝරාගත්ත එක ඇත්තටම හොඳයි මේ විෂය ධාරාව මම කියන්නේ මේ මගේ පන්තියේ ඉන්න හොඳයි කියන නෙමෙයි මගේ පන්තියට ආවත් නැතත් මේ විෂය ධාරාව කියන එක හරියම වැදගත් විෂය ධාරාවක් වෙනවා සහ මේක මේ කාලයට ඔබින විෂයක් සහ ඔයාලට මේ අර කියන්නේ මේ මේ විෂය මාලාව හදාරලා කැම්පස් නොගිය යම් යම් වෘත්තීය මාට පාඨමාලාවක් හදේරුවා ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන් කියන කිසිම සැකයක් නැහැ දැන් අර විෂයන් වලින් පාඨමාලා ආධාරලා නෙමෙයි දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තාම කලා විෂයන් වලින් ඩිග්‍රිය අරගෙන නේ කලා විෂයන් වලින් ඩිග්‍රිය අරගෙන අපි කියන උපාධි සහතිකය අරගෙනත් මොකද කරන්න වෙලා තියෙන්නේ ස්ට්‍රයික් කරන්න වෙලා තියෙනවා රැකියාවක් ගන්න. එහෙම නේද? නමුත් ඒ தത്വයට ඔයාලා පත් වෙන්නේ නෑ මේ විෂය මාලාවෙන් ඉගෙන ගන්නකොට. ඒ නිසා මේක හරි හොඳ දෙයක්. ඒ නිසා ඔයාලා මේක ප්‍රායෝගික පැත්තත් හොයලා බලන්න. මේක ප්‍රායෝගිකව තොරතුරු ලබා ගන්න මාර්ගය පිළිබඳව හොයලා බලන්න. අපි බලමු ඊට පස්සේ ඊළඟ තොරතුරු මොකක්ද කියලා. ඒ ක්‍රෑෂ් කිරීම අපි කතා කරනවා ගණදෙනුවක් හඳුනාගත් පසු ඒවා මූලාශ්‍ර ලේඛනවල මූලික ලියකියවිලිවල මේ මූලාශ්‍ර ලේඛනවලට අපි ඉංග්‍රීසියෙන් කියනවා සෝස් ડોකියුමන්ට් කියලා මම තියාගන්න ඒ වචන අවශ්‍ය නම් පැත්තක ඔයාලා ලියාගන්න සෝස් ડોකියුමන්ට් මූලාශ්‍ර ලේඛනවල නැත්නම් මූලික ලියකියවිලිවල සටහන් කිරීම ගිනුම් කරන යෙදවුම් ඒ ක්‍රෑෂ් කිරීම ලෙස හැඳින්වේ දැන් මම ඔයාලට මුලින්ම කිව්වා මතකද මේක යෙදවුම් සහ නිමැවුම් ක්‍රියාවලියක් කියලා මම ඔයාලට කියව මොකද යෙදවුම් සහ නිමැවුම් ක්‍රියාවලියක් කියලා කිව්වා මේ යෙදවුම් සහ නිමැවුම් ක්‍රියාවලියේ යෙදවුම තමයි ගණදෙනු හා සිද්ධීන් දැන් ගණදෙනු හා සිද්ධීන් යෙදවුමක් ලෙස අපේ ඍජුව පාවිච්චි කරන්න බෑ යෙදවුමක් ලෙස ඍජුව පාවිච්චි කරන්න බෑ මේ ගණදෙනු හා සිද්ධීන් එතකොට මේ ගණදෙනු හා සිද්ධීන් ඍජුව පාවිච්චි කරන්න බැරි නිසා අපි ඒක දානවා යම් කිසි රාමුවකට අන්නේ රාමුව අපි කියන මූලාශ්‍ර ලේඛනයක් කියලා. ඒ කියන්නේ තොරතුරු අපිට ඇතුළත් කරන්න තිබිය යුතු රාමුවක් තියෙනවා. අපිට නිකම්ම තොරතුරු ඇතුළත් කරන්න බැහැ. ඒ තොරතුරු එක ඇතුළත් කිරීමේ එක්රැස් කිරීමේ රාමුව තමයි අපි කියන්නේ මේ මූලාශ්‍ර ලේඛන කියලා. දැන් මෙන්න මෙතන තියෙනවා මේ උදාහරණ. ණය බාණ්ඩ ණයට විකිණීම. මොකද්ද මේ ණයට විකිණීම කියන්නේ? ණයට විකිණීම කියන්නේ මොකද්ද බාණ්ඩ? ව්‍යාපාර ආයතන ණයට විකුණනවා දැක්කද? අපි මේ කතා කරනවා වගේ ව්‍යාපාර ආයතන ණයට විකුණනවා. දැන් කඩවල නම් ගහලා තියෙනවා අර සමහර අය මොකද්ද ගහලා තියෙන්නේ ගමේ තියෙන කඩවල
ගමේ තියෙන කඩවල ගහලා තියෙන බෝඩ් එකක් මොකද්ද ගහලා තියෙන්නේ? ගොඩක් ව්‍යාපාරිකවල තියෙන ප්‍රශ්නත් එක්කලා ගහන බෝඩ් එකක් මොකද්ද? මොකද්ද ගහලා තියෙන්නේ? අද මුදලට හෙට ණයට කියලා ගහලා තියෙනවා දැකලා තියෙනවා. එහෙන් බෝඩ් එකක් තියෙනවද ඔයාලා කොහේ හරි කඩේක තියෙනවද? අද මුදලට හෙට ණයට. ඇයි එහෙම ගහන්නේ? එතකොට දැන් අද මුදලටනේ අද ගන්න වෙන්නේ සල්ලි දීලා. හෙට තමයි ණයට ගන්න වෙන්නේ. හෙට ආපුවම හෙටත් තියෙන මේ බෝඩ් එක. අද මුදලට හෙට ණයට. ඇයි? ණයට දුන්නාම ණය හම්බ වෙන්නේ ප්‍රශ්නයක් තියෙනවනේ. ණය හම්බ නොවෙනකොට ඒකට මොකක්ද අපි කියන්නේ ගිනුම් කරනවක් තියෙනවා. ණය හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒකට කියනවා බොල් ණය කියලා කියනවානේ. ණය හම්බ වෙන්නේ නැත්නම් අපි ඒකට කියනවා මොනවද? බොල් ණය. ණය හම්බ වෙන්නේ නැත්නම් අපි ඊට ඒක යෙදමක් ලෙස සඳහන් කරන්න වෙනවා මොකක් කියලාද? බොල් ණය කියලා. ඔයාලට බොල් ණය වෙලා තියෙනවද කාට හරි යාළුවන්ට එහෙම දීපු සල්ලි? ඉස්කෝලේ යද්දී එහෙම? නිමේෂ් යාළුවෙම ඉල්ලලා තියෙනවා මචං රෝල්ස් එකක් අනේ රුපියල් 50ක් දෙයන් කියලා ඉල්ලා ගන්නවා. අනේ හම්බ වෙන්නේ නෑ. එහෙම වෙලා තියෙනවද බොල් ණය? නවෝදය. ඔයාගේ ස්කූල් පාසල් ජීවිතේ බොල් ණය තියෙනවද? යාළුවන්ගේ තියෙනවා තියෙනවනේ. අනේ දැන් ඒකට නමක් අද තමයි දැනගත්තේ බොල් ණය කියලා නේ. බොල් ණය. එහෙනම් ඒ ණය හම්බ වෙන්නේ නැත්නම් අපි ඒකට කියනවා මොකද්ද? ණය මුදල අපිට අහපව හම්බුනේ නැහැ. අපිට ඒක කපා හරින්න සිද්ධ වෙනවා. ඒකට බොල් ණයක් කියලා කියනවා. එතකොට බාණ්ඩ ණයට විකුණනවා ව්‍යාපාර. අතර ගත්තහම ලොකු ව්‍යාපාර ආයතන ණයට විකුණනවා බාණ්ඩ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම දැන් ඔය අපි ගත්තහම දැන් ඔය ලොකු ආයතන ගත්තහම දැන් අපි උදාහරණයක් වශයෙන් කියවයි ශ්‍රියාණියකට. ශ්‍රියාණියකට නම් ඇඳුම් දාන අය ඉන්නවනේ. ශ්‍රියාණියකට නිමි ඇඳුම් සපේන ආයතන ඉන්නවා. ශ්‍රියාණියකට නිමි ඇඳුම් සපේන ආයතන දෙන්නේ ණයට. දැන් අවුරුදු සීසන් එක ලඟ වෙනකොට ඇඳුම් තොග 10 ගණක් ගෙනලා දානවා. ණයට දෙන්නේ. එතකොට තොග ටික විකුණලා තමයි යාර ටික ටික සල්ලි දෙන්නේ. එතකොට ණයට තමයි බඩු දෙන්නේ. එතකොට ශ්‍රියාණියක බඩු ගන්නෙ මොකටද? ණයට. එතකොට අර විකුණන ආයතනේ අපි කියමු ගාමන්ට් ෆැක්ටරියක් කියලා. ගාමන්ට් ෆැක්ටරිය විකුණන්නේ ණයට. එතකොට ණයට විකිණීම් තියෙනවා. ණයට මිලදී ගැනීම තියෙනවා. එතකොට ණයට විකුණුමක් නම් මොකද්ද තියෙන්නේ? ණයට විකුණුමක් නම් මොකද්ද? විකුණුම් ඉන්වොයිස් එකක් තියෙනවා. ණයට මිලදී ගැනීමක් නම් ගැනුම් ඉන්වොයිස් එකක් තියෙනවා. පැහැදිලිද මේ මූලාශ්‍ර ලේක වෙනස් වෙන හැටි? දැන් ඔයා ණයට විකුණුවා නම් මොකද්ද මූලාශ්‍ර ලේකනේ? විකුණුම් ඉන්වොයිස් එක. උතමට සප්පරයක් දෙන්න. හරි. දැන් ඔයා බාණ්ඩ ණයට විකුණුවා නම් ඔයා ළඟ තියෙනවා මොකද්ද? විකුණුම් ඉන්වොයිස් එකක් තියෙනවා. එතකොට ණයට බාණ්ඩ මිලදී ගත්තා නම් ගැනුම් ඉන්වොයිස් එකක් තියෙනවා. දැන් මේව තමයි මේ මූලාශ්‍ර ලේඛන කියලා අපි කියන්නේ. දැන් එතකොට අපි කියවා වගේ අර මුදල් තැන්පත් කරුවා නම් ගිණුමකට අපිට තියෙනවා මොකද්ද? තැන්පත් කොපියක් තියෙනවා. නැත්නම් අපි කියනවා තැන්පතු කොපි රෙසිප්ට් එකේ යම්කිසි බැංකුව රෙසිප්ට් එකක් තියෙනවා නේ. රෙසිප්ට් එකක් තියෙනවා එතන නේ. දැන් ඒකේ තියෙනවා අර පිටපතක් තියෙනවා. කොපියක් හම්බ වෙනවා. පිටපතක් හම්බ වෙනව නේද? යම් කිසි මුදල් තැන්පත් කරනකොට බැංකු ගිණුමකට. ඔයාලා ඌව තමයි ඉගෙන ගන්න ඕනේ. දැන් ඔයාලා ඉස්සරහට මම හිතන්නේ ඔයාලට ප්‍රොජෙක්ට් එකක් කරන්න තියෙනවා ස්කෝලෙන්. ප්‍රොජෙක්ට් දෙකක් කරන්න තියෙනවා. එකක් මොකක්ද? කේවල ව්‍යාපෘතිය සහ කණ්ඩායම් ව්‍යාපෘති කියලා ව්‍යාපෘති කරන්න තියෙනවා කියලා ඔයාලා දන්නවද? සස්පෙල්ට ඔයාලා දන්නවද එහෙම ව්‍යාපෘති කරන්න තියෙනවා කියලා? ඔයාලට ප්‍රොජෙක්ට් එකක් හදන්න තියෙනවා කියලා. නිමේෂ් දන්නවද එහෙම එක? උසස් පෙළට ප්‍රොජෙක්ට් එකක් හදන්න තියෙනවා කියලා?
व्यापृति देखा व्यापृति तनि व्यापृति तनियम मुखद व्यापृति देख मैं सस्पेल विभागेट आयुम किरीमट प्रथम विभागेट आयुम किरीमट प्रथम एक देवनी आयुर्वृद्धि धातु वसरे दिन विवाहगेट आयुम करानी आयुम करान खाली वाल व्यापृति देख व्यापृति योजना वक्ती योजना सम्मत करगेन सम्मत करगा योजना व्यापृति खदल व्यापृति बार दिन यदाल व्यापृति खमीट वक्ती स्कोली व्यापृति इसल कमिटूट वाला योजना वक्त मेन मेहम्म व्यापृति अकरण मगे व्यापृति मेकाय मे व्यापृति संधा मट अवसर दिन्मे योजना अनुमत करोजना वक् इधर पाचक रोड़े व्यापृति योजना वक्र योजना व्यापृति कमिटून इसकोल गुरु इन इसकोल संबंध इतकोटे कमिट अनुमत कर अनुमत करम अनुमत के रोट पास व्यापृति अनुमत करगत योजना मत व्यापृति हदल व्यापृति बार दिन बार दीप व्यापृति बार दुनिया प्रमाण इतना खंडा व्यापृति स्कूल खंडा करना खंडा खंडा विन व्यापृति गुडाकाय व्यापृति कडवल गंडत्न व्यापृति दे कडवल व्यापृति गंडत्न हदपूर व्यापृति मेक यम किसी अद्ध की मकड़े यम किसी दे बंद होयापीर उदाहरण दम करप व्यापृति तम मुदली इतिहास सह हि वर्तमान प्रवेश पिलीबंद मम व्यापृति अक्र मम करप व्यापृति तम अतीते कुहमद मुदल की मे लोकेट आवे सह एक वर्तमान मुखक्त की यम किसी तौर तो होयागन 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 एक आदेश विविध देवाल तीन ओके दिन मे वाले मेदगा मम्मी कि कथा कि गुडाकर तमागे विषय बाहिर व्यापृति करण मम्मी गुडाक दिन ज्ञान लमयम करना एंतूर्य वगाव पिलीबंध करना व्यापृति वाला कोमस लमय वसें एंतूर्य वगाव पिलीबंध व्यापृति अक्कर हरियाणा व्यापृति अनुमत वे वाट लखन आगे विषय संबंधी व्यापृति तोरगांडोने आगे विषय अनुबद्ध आगे प्रधान विषय अनुबद्ध व्यापृति एक हुदमदेत फलवी अवृद्धि वाल दुलावसरे मे व्यापृति अवसान करगा दहतुन दहतुन अवसर दी व्यापृति करोत् वाला विभागेट कैपकंड तीन खाले अद्यापने कैपकंड तीन खाले अड़ना मेकट सहन खाले गतवेन मस की प्याक मेकट गतको तुर 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 वार्ता करे पीली बात वाला एम किसी सोयाबल कर अदाल खाले उन्नाट चल सुमटे कीर तिना कुहम करोड़ा मेव दी नह ओहे समहरा मित्र स्कोल व्यापृति व्यापृति कमिटेनोल गिहे व्यापृति कमिट बलन अनुमत करणवा मम्मी वाले कीलिए अरे इतकोट दिनवागे वाले गिनम करने तौर तुर होना वाल बैंक गिहिला होया तौर तुर गांड स्कोल गिह बैंक गिहला तौर तुर होया मनो अद डॉक्यूमेंट्स वर्ग मनो अद मूल आश्र लेखन मनो अद मेम तुर तुर को वार्ता करमेगी बैंक नदीनेकोले विधुअलपतिमा प्रश्न कोरोना प्रश्न इधरवाला पलवीनी आप एक्स किरीम अदुना वार्ता किरीम रिपोर्टिंग रिकॉर्डिंग कोहेद वार्ता करवोद्या वार्ता करना तेंगे मौलिक सटहान पोत्तुल वार्ता करना मौलिक सटहान पोत्तु किया इतर अतिद वाला हितन विधियट
මූලික සටහන් පොත් වර්ග කීයක් විතර ඇද්ද ගිනුම් කරන්නේ මූලික සටහන් පොත් ප්‍රයිම් එන්ට්‍රි බුක්ස් මූලික සටහන් පොත් කීයක් විතර ඇද්ද ගිනුම් කරන්නේ නිමේෂ් මොකද හිතන්නේ පොත් කීයක් විතර ඇද්ද මූලික සටහන් පොත් පහක් විතර නිමේෂ් කියනවා පහක් කියලා නවෝදය කියද්දි කියන්නේ පහයිද ඊට වැඩිද ඊට වැඩි නේ ඊට වැඩි ඔව් ඇත්තටම ගත්තොත් පොත් 9ක් තියෙනවා ඇත්තටම ගත්තොත් නම් පොත් 9ක් තියෙනවා නමුත් අපේ විෂය තුල අපේ විෂය පතේ තුන අපේ සිලබස් එකේ සහ වර්තමානයේ විෂය පතේ දෙකේම පාවිච්චි වෙන්නේ 7යි මොකද අනිත් දෙක ඇත්තටම outdated ඒ කියන්නේ ඒවා භාවිතයෙන් අයින් වෙලා තියෙනවා යම් යම් හේතු මත සහ මේ තාක්ෂණික දියුණුවත් එකලක් මේ කියන තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග සමහර දේවල් ඉවත් වෙනවා නෙමේ ලෝකේ දියුණු වෙනවනේ අපි කියන මේ දියුණු වෙනවා කියලා එකක් තියෙනවා දැන් අපි ඉස්කෝලේ යන කාලේ මේ වගේ පන්ති සම්ප්‍රදායක් තිබුණේ නැහැනේ මේ වගේ ऑनलाइन पांच संप्रदाय इतने गिहाम अपने कथाकरण में मुहूर्त मुहूर्त बलागन कथाकरण पुलवान संप्रदाय अपि केन में वीडियो कॉल्स केन संप्रदाय तिबुनी ने ए काले सामान्य दूरकथन संप्रदाय तमय तिबुनी ए काले गत्ताहम हरि वाला कीवाहम वाला में विश्वास करने कुछ नहीं में दूरकथन एमथुमग्गा दिंग ඉන්කමින් කෝල් එකටත් සල්ලි කැපෙනවා කියොත් ඔයාලා විශ්වාස කරනවා. අවුට්ගෝයින් නෙමෙයි ඉන්කමින් වලටත් කැපෙනවා කියපු. ඔයාලා විශ්වාස කරනවද? ද නැද්ද? ඔයාලා විශ්වාස කරන්නේ නැති වෙයි. ඇත්තටම මේ දුරකථනය ලංකාවට එනකොට මේ ජංගම දුරකථනය කියනගෙනකොට මොබයිල් කියනගෙනකොට මේකෙදින් outgoing නැත්නම් අපි කියනවා අපි ගන්නා ඇමතුමකට ලැබෙන ඇමතුම් නෙමෙයි ලබා ගන්නා ඇමතුමකට විනාඩියකට රුපියල් 15ක් වගේ මුදලක් අය කරනු ලැබු රුපියල් 15ක් එක විනාඩියකට ඒ වගේම ලැබෙන ඇමතුමකට රුපියල් 10ක් රුපියල් 11ක් වගේ මුදලක් අය කරුවා එක විනාඩියක් සඳහා ඔයාලා බලනවා තියෙන්නේ අම්මෝ ඒ කාලෙස දුරකථන සමාගම් සල්ලි හුරා කාලන ඔව් ඇත්ත ඒ කාලේ හුරා කෑව තමයි ඇත්තම දැන් ඉතින් කීයද outgoing විනාඩියකට රුපියල් අය නැත්තම් දෙකයි නේ ඒකත් සෑහෙන්න දැන් outgoing ප්‍රී ප්‍රමාණයක් තියෙනවා ඒ අදාළ network අතරනේ ඒ කාලේ එහෙම තිබුණේ නෑ දැන් තාක්ෂණයේ දිනුවේදී සමහර දේවල් භාවිතයෙන් ඉවත් වෙනවා ඒ වගේ මේ ගිනුම් කරණයේ තියෙන මූලික පොතුත් 9ක් අපිට තිබ්බා 9න් දෙකක් දැන් භාවිතයෙන් ඉවත් වෙනවා ඒ තමයි ලැබිය යුතු බිල්පත් ගිනුම සහ ගෙවිය යුතු බිල්පත් ගිනුම කියන ගිනුම් මූලික පොත් දෙක අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් තියෙන මූලික පොත් 7ක්. මොනවද මේ 7? අපි ඉදිරියේදී සාකච්ඡා කරමු 7 මොනවද කියලා. දැනට අපි බලමු මොනවද මේ 7 කියලා නිකන් දල වශයෙන් අපි කතා කරමු මොනවද මේ 7? මොනවද මේ මූලික පොත්? ඔයාලගේ දැනුම අනුව බලන්න 1ක් 2ක් කියන්න බලන්න. ඔයාලා දන්න දේවල්, ඔයාලා දන්න මූලික පොත් ටික කියන්න බලන්න. නිමේෂ් කියනවා පහක් ඇති කියලා. පහක් කියලා කියනවා නිමේෂ් දන්න මූලික පොත් පහ මොනවද? නවෝදය දන්න පොත් මොනවද? කියන්න නවෝදය මොනවද ඔයා දන්න මූලික පොත්? මුදල් පොත. මුදල් පොත. සුළු මුදල් පොත. සුළු මුදල් පොත ඔව් දෙකයි. තව කියන්න බලන්න. මුදල් පොත තියෙනවා සුළු මුදල් පොත තියෙනවා විකුණුම් ජර්නලය නැත්නම් දෛනික විකුණුම් පොත තියෙනවා වෙන මොනවද ගැනුම් ජර්නලය දෛනික ගැනුම් පොත කියලා අපි කියනවා ඊට පස්සේ විකුණුම් ආපසු එවුම් ගැනුම් ආපසු යවුම් සහ අපි කතා කරන තව එකක් තියෙනවා මොකද්ද පොදු ජර්නලය කියලා එතකොට පොත් හත හරියද දැන් අපි හතම කියවද හතේම නම් ටික කියවද මොනවද හත දැන් මතකද විකුණුම් ජර්නලය
ගැනුම් ජනලය විකුණුම් ආපසු එවුම් ගැනුම් ආපසු යවුම් මුදල් සුළු මුදල් සහ පොදු ජනලය කියලා මූලික පොත් වර්ග කීයක් තියෙනවද එතකොට හතක් තියෙනවා අපේ විෂය මාලාව තුල මේකෙදි මේ මුදල් පොත කොටස් දෙකකට කාලා කතා කරනවා අපි මුදල් ලැබීම් පොත සහ මුදල් ගෙවීම් පොත කියලා ඒ වගේම මුදල් පොතේ උපමුදල් පොතක් ලෙස සමහර අය සඳහන් කරනවා සුළු මුදල් පොත කියන එක කොහොම වෙතත් අපි මූලික පොත් හතක් ගැන කතා කරනවා නවයක් තිබුණා ඒ තමයි ලැබිය යුතු විනිමය බිල් ගිණුම සහ ගෙවිය යුතු විනිමය බිල් ගිණුම මේ ලැබිය යුතු විනිමය බිල් ගිණුම සහ ගෙවිය යුතු විනිමය බිල් ගිණුම කියන දෙකම දැන් භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා එතකොට වාර්තා කිරීම බලන්න ගණදෙනු මූලික ලියකියේ විදිවල එක්ස්ප්‍රෙස් කළ පසු ඒවා මූලික පොත්වල ජර්නල් වල වාර්තා කරනු ලැබේ භාණ්ඩ ණයට විකිණීම ගණදෙනුව විකිණීමේ ගණදෙනුව විකුණුම් ජර්නලයේ වාර්තා කරනු ලැබේ මුදල් ලැබීමේ ගණදෙනු මුදල් ජර්නලයේ නැත්නම් අපි කියන මුදල් පොතේ වාර්තා කරනු ලැබේ ඊට පස්සේ අපි කතා කරපු අර මන් දුන්න ගිනුකරණේ ක්‍රියාවලියේ ස්ටෙප්ස් තුනක් තියෙනවා කිව්වා අධීරයන් තුනක් පළවෙනි අධීර වාර්තා කිරීම මූලික පොත්වල වාර්තා කරනවා කියලා කිව්වා දැන් මම මේ ඇත්තටම මුලින්ම මේ ඔයාලට මේ ක්‍රියාවලිය පිළිබඳව යම් කිසි හැඳින්වීමක් කරන්නේ ඔයාලා කොහෙද යන්නේ කියලා දැනගෙන ඉන්නවා ගොඩක් අය ගිනුම් කරණේ ඉගෙන ගන්න යනවා ගිනුම් කරණේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ එතකොට ගිනුම් කරණේ ඇත්තටම අපි කරන්නේ මොකද්ද කියලා දන්නේ ඇත්තටම ඔයාලට කියන්න තියෙන්නේ මේ ගිනුම් කරණේ කියන්නේ මම අර ඔයාලට මුලින්ම chart එකක් ඇඳලා පෙන්නනවා ඉන්පුට් එකකුයි අවුට්පුට් එකකුයි තියෙනවා අපි ඉගෙන ගන්නේ ඔය ඉන්පුට් එකේ ඉඳලා අවුට්පුට් එක යනකම් යදවුමේ ඉඳලා නිමැවුම දක්වා තියෙන ක්‍රියාවලිය සම්පූර්ණ කරන ආකාරය අපි ඉගෙන ගන්නවා ඔච්චරයි අපි ඉගෙන ගන්න හරිම ලේසි අපි ඉගෙන ගන්න මොකද්ද අර හඳුනාගත තොරතුරු ටික යදවුමේ ඉඳලා නිමැවුම දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය අපි ඉගෙන ගන්න එච්චරයි අපි ඉගෙන ගන්න දැන් ඒක ඉගෙන ගන්නකොට ඒක ඉගෙන ගන්න වෙන අපිට කේවල සාමි ව්‍යාපාරය සෝල් ට්‍රේඩ් එකකට අපිට ඉගෙන ගන්න වෙනවා ඒ වගේම අපිට ඒක ඉගෙන ගන්න වෙනවා පාර්ට්නර්ෂිප් බිස්නස් එකකට හවුල් ව්‍යාපාරයක කොහොමද මේ ක්‍රියාවලිය කරන්නේ සමාගමක කම්පැනි එකක මේක කොහොමද කරන්න කියලා අපිට ඉගෙන ගන්න වෙනවා ඊට පස්සේ මුදල් ඒ කියන්නේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක ලාභ අරමුණු කර නොගත් ආයතනයක නැත්නම් අපි කියනවා සමಿತಿ සමාගම් තියෙනවා ඒ වගේ එකක මේක කොහොමද කරන්නේ ඊට පස්සේ නියෝජන ආයතනයක මේක කොහොමද කරන්නේ කියලා අපිට මේ ටික ඉගෙන ගන්න ඕනේ ඒ ඉගෙන ගන්නදී මේ තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීමේදී වාර්තා කිරීමේදී විශ්ලේෂණය කිරීමේදී සාරාංශ කිරීමේදී යම් යම් නීති රාමු පිළිපදින්න වෙනවා නීති රාමු ස්ටෑන්ඩඩ්ස් ෆලෝ කරන්න වෙනවා අපිට අන්නේ ස්ටෑන්ඩඩ්ස් ටික අපිට ඉගෙන ගන්න ඕනේ මේ රාමු මොනවද අපි මේවා දාන රාමුත් තියෙනවා යම් යම් නියමයන් තියෙනවා අන්නේ ටික අපි ඉගෙන ගන්න ඕනේ උදාහරණයක් වශයෙන් නේ අපි බලන්නකෝ දැන් අපි කතා කරපු අර මුලින්ම කතා කරපු අපි බේකර් නිෂ්පාදනයේදී පාන් නිෂ්පාදනය කරනකොට යදවුම් සමයි අපි කියන පාම් පිටි ඊස්ට් ඔය වගේ දේවල් දානවා දැන් මේ පාන් ගෙඩියක් අපි කියන ලෝෆ් ඔෆ් බ්‍රෙඩ් පාන් ගෙඩියක් හදනකොට නීතිමය තියෙන රාමුව මොකක්ද නැත්නම් අපි කියන ස්ටෑන්ඩඩ්ස් එක මොකක්ද එහෙම එකක් ඔයාලා අහලා තියෙනවද පාන් ගෙඩියක් හදනකොට එයාලා පිළිපැදිය යුතු නීතිමය රාමුවක් තියෙනවද යම් කිසි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා කියලා ඔයාලට එහෙම දෙයක් අහලා තියෙනවද අවබෝධයක් තියෙනවද ඒ ස්ටෑන්ඩඩ් එකට නැති වුණොත් බේකරි සමාගම් වලට නඩු දානවා කියලා ඔයාලා අහලා තියෙනවද වෙනවද නැද්ද කියන එක නෙමෙයි අපි එහෙම නීතියක් තියෙනවද නැද්ද කියන එක අපි කියනවා වෙන්නේ නැහැ ඔය ලංකාවේ දැන් මොකද්ද කියන්නේ අපි පාන් රාත්තලක් නේද ඉල්ලන්නේ අපි කඩේට ගිහිල්ලා එහෙමද නවද්‍ය පාන් රාත්තල කියලා වචනේ අහලා තියෙනවනේ ඔව් සර් දැන් රාත්තල කියන්නේ කොච්චරද රාත්‍රල කියන මෙෂර්මන්ට් එක මොකක්ද? රාත්‍රල කියන මෙෂර්මන්ට් එක. මිනුම් ක්‍රමය. රාත්‍රල කියන්නේ කොච්චරක්ද? රාත්‍රල කියන්නේ කොච්චරක්ද මෙෂර්මන්ට් එක? මිනුම කොච්චරයි?
දැන් අපි ගිහිල්ලා ඉල්ලනවා පොල් තෙල් බෝතලයක් ඉල්ලනවානේ පොල් තෙල් ලීටරයක් දෙන්න කියනවා පොල් තෙල් භාගයක් දෙන්න කියනවා පොල් තෙල් කාලක් දෙන්න කියනවා දැන් මේ මොකක්ද මේ යම්කිසි මිනුම් ක්‍රමයක් නේ මනින ක්‍රමය තියෙනවනේ දැන් පාන් රාත්තල කියන්නේ මිනුම් ක්‍රමයක් කියලා ඔයා දන්නවද නැත්තම් ඒකේ නමක් කියලාද ඔයා හිතන්නේ मिनुम क्रमे तो रात्र की रात्र की प्रमाण अदाल मिनुम मुखर रात्री ग्रैम हारसीय पण अभी ग्रैम मुलिंग ग्रैम हारसीय पण वाल पोड को पान रात्र किरला बला ग्रैम हारसीय पण तीन अद किला ग्रैम तुनसी पणहा तुनसी तीन एत्रोट याला අදාළ නියමය පිළිපැදලා තියෙනවාද පිළිපැදලා තියෙනවද නැහැ එහෙනම් අන්න ඒ වගේ ගිනුම් කරන්නේ ස්ටෑන්ඩඩ්ස් තියෙනවා අපිට ඒ ස්ටෑන්ඩඩ්ස් අපිට ෆලෝ කරන්න වෙනවා අපිට තොරතුරු වාර්තා කරගෙන යනකොට මේ තොරතුරු වාර්තා කරන්න මේකින් අපි පිළිපැදිය යුතු යම් යම් ස්ටෑන්ඩඩ්ස් තියෙනවා ඒ ස්ටෑන්ඩඩ්ස් ෆලෝ කරන්න ඕනේ ඒ ස්ටෑන්ඩඩ්ස් වලට විරුද්ධව අපිට යන්න බෑ එහෙමනේ නිමේෂ් දන්නවද දැන් යුද නීති කියලා අහලා තියෙනවද නිමේෂ් දන්නවද යුද නීති ඔව් ඔව් දැන් ඔය නිදහස් උත්සවවලදී ඔයාලා දැකලා තියෙනවා මේ පැරෂුට් වලින් බහිනවනේ පැරෂුට් වලින් බහිනවා එතකොට දැන් ගුවන් හමුදාවේ අයට පුරුදු කරනවා පැරෂුට් වලින් බහින්න ඔයාලා අහලා තියෙනවද පැරෂුට් වලින් යුද්ධයකදී පයින්නවනේ යුද්ධයක් අවස්ථාවකදී වුණා පැරෂුට් එකකින් පයින්න අවස්ථාව තියෙනවා එතකොට දැන් පැරෂුට් එකෙන් පනිනකොට ඒ අදාළ සතුරු හමුදාට වෙඩි තියන්න පුළුවන් නේ පැරෂුට් එකෙන් පනින කෙනාටනේ හැබැයි යුද නීති සංග්‍රහයේ තියෙනවා යුද නීතිය පැරෂුට් එකකින් යම් කිසි සතුරු හමුදාවෙ කෙනෙක් පනිනවා නම් එයා බැහැලත් විනාඩි 10ක කාලයක් යනකම් එයාට වෙඩි තියන්න බෑ කියලා අපි දන්නේ යුද නීතිය ඇත්තටම ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා නමුත් යුද නීතියේ තියෙනවා එහෙම දෙයක් ඒ වගේ ගිනුම් කරණයේ තියෙනවා නීති රාමු තියෙනවා අපිට මේ නීති රාමු පිළිපදින්න වෙනවා අපි ඒවට අනුව තමයි ගිනුම් කරන තොරතුරු වාර්තා කරන්නේ ක්‍රෑෂ් කරන්නේ ඒක ඔයාලා දැනගන්න ඕනේ මේ ගිනුම් කරන ක්‍රියාවලිය මේ මුල ඉඳලා අගට යනකම් සම්පූර්ණ ක්‍රියාවලිය දැන් අපි ඊළඟට කතා කරනවා වර්ග වාර්තා කිරීම කතා කරුවා අපි ඊළඟට යනවා වර්ග කිරීම කියන එක ටියුට් එකේ බලන්න වර්ග කිරීම ක්ලාසිෆිකේෂන් අපි ගත්ත දැන් රෙකෝඩින් තිබ්බා සෝරි ඉස්සරම තිබ්බ මොකද ඩෙන්ටිෆයි පළවෙනි එක මොකද ඩෙන්ටිෆයි ඒ කියන්නේ හඳුනා ගත්තා හඳුනා ගන්න තොරතුරු මොකද කියුවේ අපි හඳුනා ගත්ත තොරතුරු ඒක රාසි කෙරුවා කලෙක් කෙරුවානේ වාර්තා කෙරුවා මූලික පොත්වල වාර්තා කෙරුවා දැන් මූලික පොත්වල වාර්තා කරලා ඊළඟ කොටස මොකක්ද අපේ මාත් වර්ග කරන්න යනවා ක්ලාසිෆයි කරන්න යනවා ක්ලාසිෆිකේෂන් වර්ගීකරණය කිරීම ක්ලාසිෆිකේෂන් ගණදෙනු මූලික පොත්වල වාර්තා කළ පසු ඒවා ලෙජර් ගිනුම් වල පිටපත් කරනු ලැබේ. ඒ වර්ග කිරීම ලෙස හඳුන්වයි. අන්න. දැන් මේ ගණදෙනු හා සිද්ධීන් තොරතුරු අපි හඳුනාගත්තා මූලාශ්‍ර ලේඛන පදනම් කරගෙන. මූලාශ්‍ර ලේඛන පදනම් කරගෙන හඳුනාගත්ත ගිනුම් කරන තොරතුරු මූලික පොත්වල වාර්තා කෙරුවා. මූලික පොත් වර්ග 7ක් තියෙනවා අපි මේ 7 වර්තා කෙරුවා කියලා අපි කිව්වද අපි වර්තා කරලා තියෙනවා දැන් මේ වර්තා කරපු තොරතුරු මූලික පොත්වල වර්තා කෙරුවට පස්සේ අපි මොකද කරන්න ඕන දැන් මේ වර්ගීකරණය කිරීමක් සිද්ධ කරන්න ඕනේ වර්ගීකරණය සිද්ධ කිරීමක් කරන්න ඕනේ මේ වර්ගීකරණය කිරීමේදී අපි කරන්නේ ලෙජර් එක දැන් මේ ව්‍යාපාර ආයතන වල තියෙන ලෙජර් එක කියලා දැන් සාමාන්‍යයෙන් ඔයාලා බුක් ෂොප් එකකට ගියාම පොත් සාප්පුවකට ගියාම බුක් ෂොප් එකක තියෙනවා මේ ලෙජර් පොත් ගන්න තියෙනවා ඕනනම් බලන්න පුළුවන් ඔයාලට ගිහින්. ඔය සරසවි විස්ඩම් සමුද්‍රා වගේ බුක් ෂොප්ස් වලට ගියාම ඒකේ පොත් අර ලියන පොත් තියෙන පැත්තේ තියෙනවා වෙනම පොත් වර්ගයක් මේ ගිනුම් පොත් කියලා. ඔයාලට ඕනනම් බලන්න පුළුවන් වෙනම තියෙන අමුදල් පොත් තියෙනවා ඒව. සුළු මුදල් පොත් තියෙනවා. එතනින් ගියාම ගිනුම් පොත් තියෙනවා වෙනම ලෙජර් පොත් තියෙනවා. बलांडपूल
වර්තමානයේ ගත්තහම මේ ලෙජර් පොත්වල සටහන් කිරීම ඉතාම අල්ප වශයෙන් තමයි පාවිච්චි වෙන්නේ. ඇයි අල්ප වශයෙන් පාවිච්චි වෙන්නේ? දැන් අපි යන්නේ මේ නව තාක්ෂණයේ පදනම් කරගෙන. අපි යන්නේ නව තාක්ෂණයේ පදනම් කරගෙන. දැන් අපි මේ කතා කරනවා software පිළිබඳව. දැන් අපි මේ උගන්වන්නෙත් ඔයාලට Zoom කියන software එක හරහා හදාගත්ත app එකකින් නේ. Zoom කියන app එකක් තියෙනවා මේ software system එක. මේ system එක හරහා තමයි අපි මේ ඒක අපි ළඟ download කරගෙන ඔයාලත් download කරගෙන අපි ඒකේ link එකක් create කරලා ඒ හරහා තමයි අපි මේ ගැන්වීම කරන්නේ. දැන් මේ වගේ ගිනුම් කරණයටත් තියෙනවා ගිනුම් කරන මුද්‍රකාංග නැත්නම් softwares තියෙනවා. දැන් ගිනුම් කරන මුද්‍රකාංග වලට අපි ගත්තාම myob, ekpack, feedtree, tally, sage ඔය වගේ ගිනුම් කරන softwares තියෙනවා අපිට. අන්තර්ජාතික වශයෙන් පිළිගත්. එතකොට මේ අන්තර්ජාතික වශයෙන් පිළිගත් ගිනුම් කරන softwares නැත්නම් මුද්‍රකාංග හරහා තමයි ගිනුම් කරන්නේ ගොඩාක් ව්‍යාපාර ආයතන වල සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලායි ඇයි සර් එහෙනම් අපි මේවා ඉගෙන ගන්න. ඔව්. අපිට අපි මේක භෞතික පාවිච්චි කරද්දී ඒ කියන්නේ මැනුවල් පාවිච්චි කරද්දී අපි පොතක් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියන එකත් කම්පියුටරයිස් පැත්තට ගියම කම්පියුටරයිස් ඇකවුන්ටි පරිගණකගත ගිනුම් කරන ක්‍රියාවලියකින් මේක සම්බන්ධ වෙන ආකාරයත් අපි දෙකම ඉගෙන ගන්න වෙනවා. මොකද පරිගණකගත ගිනුම් කරන නැත්නම් අපි කියන software accounting system එකක් හදන්න මේ මූලික ගිනුම් කරන සිද්ධාන්තය දැනගන්න ඕනේ. සිද්ධාන්තය නොදැන ඔයාට බෑ software එකක් හදන්නවත් software එකක් ක්‍රියාත්මක කරන්නවත්. එතකොට මේ තොරතුරු දන්න කෙනෙකුට තමයි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේක අපි දැනගන්න ඕනේ. නමුත් තවමත් සමහර ව්‍යාපාර තියෙනවා ගිනුම් කරන තොරතුරු අර ඔය කියන විදිහට ledger පොත්වල සටහන් කරලා යන ව්‍යාපාර තවමත් ඕන තරම් තියෙනවා. එතකොට එහෙම සටහන් කරන්න පොත් කඩේ ගණ්ඩත් තියෙනවා. ඒ වගේම අනිත් එක තමයි ලංකාවේ 100ට 80කට වැඩියම ව්‍යාපාර ආයතන ගිණුම් තබන්නේ සිංහල මාධ්‍යෙන් නම් නෙමෙයි ඉංග්‍රීසි මාධ්‍යෙන්. එතකොට සීමිත ප්‍රමාණයක් තමයි සිංහල මාධ්‍යෙන් ගිණුම් තබන්නේ. සිංහල මාධ්‍යෙන් ගිණුම් තැබීම ඉතාම සීමිත ප්‍රමාණයක්. ඒකයි අපි නිතරම මේ ඔයාලට vocabulary එක නැත්නම් මේ වචන මාලාව පිළිබඳවත් අපි දැනුම් දීමක් සිදු කරන්නේ. පැහැදිලිද? එතකොට මේ තොරතුරු එක්රැස් කරලා වාර්තා කරලා අපි ඒ තොරතුරු වර්ග කිරීමක් කරනවා. දැන් වර්ග කරන්නේ අපි මොකේද? මේ ledger-ේ. ledger-ේ තමයි අපි වර්ග කරන්නේ. එතකොට මේ ledger-ේ අපි තොරතුරු වර්ග කරනකොට අපිට ගිනුම් වර්ග රාශියක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපිට ගිනුම් වර්ග හඳුනා ගන්න පුළුවන් පහක්. ප්‍රධාන වශයෙන් අපි ගිනුම් වර්ග හඳුනා ගන්නවා වර්ග කිරීම යටතේ ගිනුම් වර්ග පහක්. ඒ ගිනුම් වර්ග පහ අපි හඳුනාගන්නේ අපි කතා කරන මේ ගිනුම් කරණේ ආරම්භ කරු ලෙස ගිනුම් කරණේ නියමුවා ලෙස අපි හඳුනාගත්ත ලූකා ෆැසියෝලි හඳුන්වා දීපු ditthasrahan න්‍යාය තුල සඳහන් වෙන ගිනුම් වර්ග පහක් තියෙනවා. ඒ ගිනුම් වර්ග පහ තමයි අපි කියනවා වත්කම් ගිනුම්, වගකීම් ගිනුම්, ආදායම් ගිනුම්, වියදම් ගිනුම් සහ හිමිකම් ගිනුම් කියලා ගිනුම් වර්ග පහකට අපි වර්ගීකරණය කිරීමක් කරගන්නවා. මොනවද මේ ගිනුම් වර්ග පහ? එතකොට වත්කම්, වගකීම්, ආදායම්, වියදම් සහ හිමිකම් නැත්නම් අපි කියන ප්‍රාග්ධන ගිනුම් කියලා. ඔය පහට වර්ග කිරීමක් තමයි අපි සිද්ධ කරන්නේ වර්ග කිරීම තුල. එතකොට මේ අපි කතා කරපු අර ගිනුම් කරන ක්‍රියාවලියේ මුලින්ම හඳුනාගත්ත අපි මූලික තොරතුරු එක්රැස් කිරීම, කලඳුරු හා සිද්ධීන් පිළිබඳ තොරතුරු එක්රැස් කරලා වාර්තා කරලා දැන් වර්ගීකරණේ අපි කියනවා ledger. දැන් මේ ledger ප්‍රධාන ledger වර්ග දෙකක්. දැන් ledger අපි කොටස් කරනවා දෙකකට. ඒ තමයි ප්‍රධාන ledger සහ උප ledger කියලා. ප්‍රධාන ledger සහ උප ledger. මේ ප්‍රධාන ledger තුල තමයි මේ ගිනුම් වර්ග පහක් ඇතුළත් වෙන්නේ. ගිනුම් වර්ග පහක් මිසක් ගිනුම් පහක් නෙමෙයි. පැහැදිලිව හඳුනා ගන්න ඕනේ ගිනුම් වර්ග පහයි. ඒ කියන්නේ ගිනුම් පහක් නෙමෙයි ගිනුම් වර්ග පහක් තියෙනවා. ඊට පස්සේ මේ උප ලෙජරය තුල උප ලෙජර් දෙකක් තියෙනවා. ඒ තමයි විකුණුම් ලෙජරය සහ ගැනුම් ලෙජරය කියලා. එතකොට මේක තමයි වර්ගීකරණය තුල සිද්ධ වෙන්නේ. වර්ගීකරණය සිද්ධ වෙන්නේ මොනවද? එතකොට ප්‍රධාන ලෙජරය,
උපලෙචරයන් ප්‍රධාන ලෙචරය තුල ගිනුම් වර්ග පහක් තියෙනවා උපලෙචර දෙකක් තියෙනවා අපි හඳුනා ගන්නවා විකුණුම් ලෙචරය සහ ගැනුම් ලෙචරය කියලා දැන් ඔයාලට අද දවසේ මම මේ දක්වා පැහැදිලි කරපු තොරතුරු පිළිබඳව යම් කිසි ගැටලුවක් හෝ යම් කිසි ඔයාලට යම් කිසි දෙයක් තියෙනවා නම් අපි බලමු දැන් ඔයාලගේ අදහස මොනවද කියලා හරි නවෝදය මුලින්ම කියන්න බලන්න ඔයාලට මොකද දැන් අද මේ අපි කතා කරපු ටික ඔයාලට යම් කිසි ගැටලුවක් තියෙනවද ඔයාලට යම් කිසි මේ පැහැදිලි කිරීම තුළ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද මොනවද තියෙන්නේ කියලා ඔයාගේ අදහස බලන්න කියන්න නවෝදයට ගැටලුවක් නැහැ සර් තේරුණා හොඳට ඔයාලට මේ ඇහෙනවද පැහැදිලිව ඇහෙනවද මේකේ අපි කරන ක්‍රමවේදයේ මං කියන ආකාරය වට පැහැදිලිද යම් කිසි මොනවා හරි පැටලුවක් තියෙනවා නම් කෙලින්ම කියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ අපි මේක ඔයාලත් එක්ක කතා බහ කරලා අපි පැහැදිලිව කරගෙන යන වැඩසටහනක් ඒ නිසා ඕනෑම දෙයක් තියෙනවා නම් ඔයාලට කියන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි සර් පැහැදිලි නිමේෂ් මොකද කියන්නේ विश्वास टाइम टेबल आर्थिक विद्या बिजनेस स्टडीज अंजुल सर्गे ඒ විෂයන් වලටත් සම්බන්ධ වෙන්න. එතකොට ඒ වගේ තියෙන දේ අතරම මේ 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 විෂයන් තුන එකිනෙකට සම්බන්ධ වෙච්ච විෂයන් තුන. දැන් ගිනුම් කරන්නේ අපි කතා කරන මේ හවුල් ව්‍යාපාර, කේවල සාමි ව්‍යාපාර, සමාගම් පිළිබඳව ලිඛිත තොරතුරු නැත්නම් මේවා නීතිමය රාමු. නැත්නම් අපි කියන මේවා තියරි පැත්ත, සිද්ධාන්ත පැත්ත. සිද්ධාන්ත පැත්ත වැඩිපුර අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ. සිද්ධාන්ත පැත්ත මමත් උගන්වනවා මගේ කොටස. නමුත් ඒ කොටස් වැඩිපුර ඔයාලට ඉගෙන ගන්න තියෙනවා ව්‍යාපාර අධ්‍යයනය. ඒක ව්‍යාපාර අධ්‍යයනයෙන් ඒ කොටස ඉගෙනගෙන එනකොට ඔයාලට මේක ලේසි වෙනවා. ඇයි මේකේ අපි ප්‍රායෝගිකව කරන දේ න්‍යාය පැත්ත ඉගෙන ගන්නවා ව්‍යාපාර අධ්‍යයනයේදී. ඒක මේකේ අපි කතා කරන මේ තොරතුරු වල ගණදෙනු හා සිද්ධීන් පිළිබඳව යම් යම් කොටස් ආර්ථික විද්‍යාව ඉගෙනවා. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න දේවල් වල සමහර පාඩම් අපි ඉගෙන ගන්නවා ව්‍යාපාර අධ්‍යයනය. අතර මේ ව්‍යාපාර අධ්‍යයනය ගිනුම් කරණය සහ ආර්ථික විද්‍යාව කියන විෂයන් තුන එකිනෙකට සම්බන්ධ වෙච්ච විෂය. ඒ නිසා මේ විෂයන් තුන හරියාකාරව පැහැදිලිව ඉගෙන ගන්න ඔයාලට ගැටලුවක් නැහැ. අපි සහතිකයක් දෙනවා මේ විෂය සම්බන්ධයෙන්. මගේ පැත්තෙන් මම මගේ කාර්යය ඉෂ්ට කරනවා. අනිත් ගුරුවරු දෙන්නත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරනවා මේ කාර්යයන්. ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ කියලා සහතිකයක් දෙන්න පුළුවන් මට. මොකද මම මේ ශ්‍රේෂ්ත්‍රයේ උගන්වන්න පටන් අරගෙන දැන් අවුරුදු ඒ කියන්නේ උස්සස් පෙළ ගිනුම් කරන්නේ විෂය උගන්වන්න පටන් අරගෙන මම දැන් අවුරුදු 10කට වැඩි කාලයක් වෙනවා. සහ මේ ගිනුම් කරන්නේ විෂය උස්සස් පෙළට හැර වෘත්තීය පාඨමාලාවලට ඊට වැඩි කාලයක ඉඳලා උගන්වනවා. එතකොට ඒ පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ, අභියෝගයක් නැහැ අපිට. ඔයාලට ඒ කාර්යය ස්ට්‍රෙස් සිද්ධ කර ගන්න පුළුවන්. ඇත්තම ගත්තොත් දැන් ඔය වෘත්තීය පැත්ත ඒ පිළිබඳව ඕනෑම තොරතුරක් ඔයාලට අපෙන් ලබා ගන්න පුළුවන්. අපේ අනිත් ගුරුවරුනුත් ඒ වගේමයි. අපේ අනිත් සර්ලත් වෘත්තීය ගණක අධිකාරිවරු ඉන්නවා මෙතන. එතකොට ඔයාලට කිසිම ගැටලුවක් ඒ සම්බන්ධයෙන් එන්නේ නැහැ. ඔයාලට ඒ වගේම මේ අපි දැන් හදලා තියෙන අර ප්‍රයිවට් අපේ එක එක ගුරුවරුන්ගේ වෙනම ග්‍රූප් එකක් තියෙනවා, accounting group එක තියෙනවා, ආර්ථික විද්‍යාව තියෙනවා. එතකොට මේ chat එකට ඔයාලට ඕනෑම ප්‍රශ්නයක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නම්බරේ තියෙනවා, අපේ numbers තියෙනවා, ඒවට කතා කරලා කියන්න පුළුවන්. ආයතනයට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ Kevin sir ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න එතන මේවා කරගෙන ඉන්නවා. ඒ වගේම ඔයාලා අර registration form එක පුරවන්න, ඒ පුරවලා ඒ දොරටු ටික එහාට යවන්න. අපි ඉදිරියට මේ විදිහට මේ ටයිම් ටේබල් එකට යමු. මේ ටයිම් එක ප්‍රශ්නයක් ද ඔයාලට 7:00 9:00 කියන ටයිම් එක නෑ සර්. නිමේෂ ප්‍රශ්නයක් මේ වෙලාව සම්බන්ධයෙන් උදේම නැගිටින්න 7:00ට නෑ නෑ නේ.
කොහොමද ඉස්කෝලේ ගියා නම් ඊටත් කලින් යන්න එපා නේද හතා මාරන ගිහිනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයිනේ හරි අපි එහෙමනම් මේ ආකාරයට මේ ටයිම් ටේබල් එකටම අපි ඉදිරියෙන් කරනවා අපි බලමු දැන් අදට සම්බන්ධ වෙච්ච නැති අයට යම් යම් අපි දන්නේ මේ සමහර පැති වලට වහිනවා ගොරවනවා විදුලි කොටනවා ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා අපි එයාලටත් මේකේ අපි රෙකෝඩින් එක අපි යවනවා ගෲප් එකේ අපි මං හිතන්නේ 15ක් 20ක් අතර ඉන්නවා පිටස අපි බලමු ඉදිරියට කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි ඉදිරියට ඒ නිබන්ධන ටිකේ පිළිවෙලට අපි ලබා දෙනවා අපේ වගකීම අපි 100%ක් ඉෂ්ට කරනවා ඔයාලගේ මගේ වගකීම 100% මම බාර ගන්නවා අද ඉඳලා හැබැයි දවසින් දවස මගේ වගකීම මම මොකද කරන්නේ මගේ වගකීම කොටස ඉවර කර 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 යනකොට ඔයාගේ වගකීම ගොඩ ගැහෙනවා එයි මම පාඩම් උගන්වලා ඉවර කරනකොට ඒකේ පාස් පේපර්ස් ටික කරලා ඉවරනකොට මගේ වගකීම අන්න ඉවරයි කොට තියෙන්නේ මොකද්ද ඔයාගේ වගකීම් කොටස එනවා ඒ පිළිබඳ බයක් වෙන්න එපා අපි ඒ ටික කරගෙන යමු අපි එහෙමනම් ලබන සතියේ මේ වෙලාවටම සම්බන්ධ වෙමු මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් චැට් එකට මැසේජ් එකක් දාන්න කෝල් එකක් දෙන්න කතා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ WhatsApp group එක හරහා අද සම්බන්ධ වුණාට ඔයාලට යම් කිසි දෙයක් ඔයාලා ලබා ගත්තද විශේෂ සම්බන්ධයෙන් දැනුමක් අපි එහෙමනම් ඉදිරියට සම්බන්ධ වෙමු අපි අදට එහෙනම් පන්තිය නවත්තමු එහෙම නේද කෙවින් සර් जयसिंह सर आप रिकॉर्डिंग नवत्तम जयसिंह सर क्लास पास पड़ा इन पुल प्रश्न राइट हाई